එර සරණයි කවුණාවන්ත ගුණපර සත්පුරුෂ පිංවත්නී සජීවී සෙනසුරාතා අකණ්ඩව සිදුකයන ධර්මසාකච්ඡා වඩ සතහම් මාලාවේ හැට හයවන ධර්මසාකච්ඡාවාරයයි මේ ආරම්ප කරන්නේ. සමන්තා චක්්‍යබාලිසු අත්‍රගච්ඡන්තු දීවතා සද්දම්මංමුනිරාජසේ සුනන්තු සගමොක්ක දම් දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනෙකාලු අයන් බදන්ත දම්මා සවනෙකාලු අයන් බදන්තාව නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දසේ නමුටසේ භගවිතු අරහතු සම්මා සම්බුද්දසේ නමුටසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්දසේ ාවන්ත ගුණබර සත්පුරුස පිංර්ත්්නයේ අදත් හත්නපුර පරීංචි සුපිං මත්ත්‍රියාපාරික ජේලල් පේමසිංහ මැතුදුවම් එම පින්වන්ත මැතිනිය දූ දරවා නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධ තපවන ආරන්න සේනාසනය සිටා පත් අප සිස්ස අපරෑැකේ පඥාසර පොඩි හාමුදුරුවොත් මේ විදිහයට සම්බන්ධවෙමින් ඔබ ඇහුව සේලුම ඒ දහම් කවුණවරට තු ලබා දෙන්න මේ සූදානන් වෙන්නේ. පිින්වත්නිි ඔයත්තු හලතියන පලවෙනි ප්‍රශ්නේ තමයි අවසරයි ගුරුදීවූත්තමාණන් වහන්ස. ප්‍රසිද්ධ අසපුවක ස්වාමීින් වහන්සේ නමක් දේසනාවකදී පැවසුවේ බෝධීන් වහන්සේලාට චෛතරාජාණන් වහන්සේලා බෝධීන් වහන්සේලා චෛතරාජාණන් වහන්සේලාව පොටෝ ගැසීම අකුසලයක් කියාය. ස්වාමීන් වහන්ස ඒ සත්‍යයක්ද. තවද සාකසිහය වන්දනා ධර්මදේශනාව සඳහා දායකත්තය ධරණ ආකාරයේ ද අනුකම්පාාවෙන් පහතා දෙනසේක්වා තෙරුවන් සරණයි කියලා. පිින්ුවත්න බෝධීන් වහන්සේලා හෝ චෛතරාජාණන් වහන්සේලා පොටු ගැසීමකුසල ත්ත. පොටුව ගැසීමෙන් ඔයත්තු බෝධිපාකාර කැඩීමක්. ුණුතිින්ට ගැලවීමක් චායාරූප ගැනීමෙන් ඔය එත්තු සතුමැරීමක් ඔයතු සොරකන් කිරීමක් කාමීවාදවා හැසිරීමක් බුරුකීමක් කේලාම්කීමක් සැරපස වචන කතාකිරීමක් හිස් වචන කතාකිරීමක් බැඩිලූපයක් කීන්තියමක් මිත්‍යා දුෘෂ්තියක්කීම කරගනවද චායාරූප ගැනීමෙන් මොකක්ත බෝධීන් වහන්සේට චෛතරාජාන් වහසර කන හානිිය. ඔබෙන් සිද්ධ වන අයහාපත අකට යුත්තමොකඇත. එ වෙනුවටී චායාරූපය අරගෙන නිවස්වලට ගියාට පද සති අග්‍යත්තර පින්කම් මතාක් කර කර මාසයක්ග්‍යත් අවුරුද්ධග්‍යා තර පින්කම් මතාක් කර කර ඔය එත්තන්ට කුසා සිද්ධැතිවෙන්නද කියන විදිහයට තුන්තරාබෝධියන අපි තිවිධ චෛත්‍ය රාජාණන් වහන්සේලා අභියඇසදී ඔය විදිහයට මේ පවසිද්ධ වෙනවාකි වුව එතනදී බුද්ධරත්නය ධර්මරත්නය සංගරත්නය ගත්තතාම සංගරාත්නය ක පොටුව එකක්ත් ගහන බැරිවෙනවාන. ඉ ඒ කියන ස්වාමීන් වහන්සේලාටත් එහම කිව නංකවරු හරි ඒක ස්වාමින් අස්සලගේ චාරූපයක්ගත් ොත් ඔකට පවසිද්ධ වවා ොදම පවසිත්්ත වන්නේ කොහොමදීමම වෙන ආකාරය. ඒක සිදුවන හේතු වැඩිළුල කොහොනි සැකෙන්නේ. කොහොම ද කරනයගේ කරම වැඩි පිළි හඩගහෙන්නේොද. කොහොම ඒකනගේ චිත්ත සන්තතීතියන කුසල් අරමුණ නම්. අනේ මේක හොඳ මක සටහනක උතුම් 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 පින්කමක් මගේ පුතාමාව චෛතරාජන් වහසලඟට එක්කංගවාව මගේ දුවමාව එක්කංගව අනේ දරුවනේ මට මතක හිටන්න ගෙදරගිහිල බලබල සතුටෙන මගේ පොට එකක් ගන්නකි ලහිනිසකම්ම කෙනෙක් කිව්වොත් ඒ අම්මගේ ඒ තවත් අගේ. ඒ පුුණ්‍යවන්ත දෙපලගේ චිත්ත සන්තති ඇතිවෙන්නේ පින්ුවත්න අ කුසාසිද දොළලාහද කුසල්ද. සූමනස සහගත ඥාන සම්පයු සසංකාරික හිතවුත් ඥාන සම්පයුද සසංකාරි හිතවත් උපෙකා සහගත ඥාන සම්පයු, සංකායක සසංකාරික සිතව පසු අපරචීතවාරීත් බලවත්කම දන්නහින්ද මෙතන බෝධීන් අහසළඟ චෛතරාජයන් වහසලං කරපින්කම නැවත ගිහිල කරපනා කල බානකොට බොහෝම සතුටු වෙන්න පුළුවන්කම තියෙනෙහින්ද එක ගන්න ඕන කියලා ඥාන සම්පයුත්ත වනාගත පයෝජන සලකා එහෙම ගත්තොත්මකත්්‍ය වන අකුසදේ. පින්වත්නි එනිසා බයි නැතුව චායාරූප ගන්න. ඔය ඇත්තූ නැවත් නැවතත්තේ චායාරූප දිහා බල බල අපට චේත්නාවාරී දිත්පින්කංකරගෙන අපූරුවට සතුටි වෙන්නට වගු බලයා ගන්න පින්වත්නී. ඒවාගේම සාකසිහවන්දනා ධරම දස්නාව සඳහා දායකත්තේ දරණ ආකාරය අහල තියෙනවා බිින්දුවයි හතයි හතයි හයයි, හාරසි අනූුවයි හාරිසි අසූ නවේ. බිදුුවයි හතයි හතැයි හයයි. අනුවයි හාරිසි ඇසූ නවයංකේයට දුරකත් නැමතුමාක් හෝ එම නැත්තම් වටසය පනිිවිඩත් තිබ බහම සම්බන්ධ කරගන්න පුළුවන් ඒ සිදුකරන ආකාරය. සත්පුරුස පිංවත්නී ඊළඟට හරතින පස්්නේ තමයි ගරු බෝධිසත්්‍ය ගුණෝපීත ස්වාමීන් වහන්සේ අපේ ක්්‍රැස් කරගන්න කර්ම විපාකදීමට මතක තබා ගන්නේ අප සිත තුළමද. නැත්නම් එසේ ගබඩවීමක් නැත්ත. කර්මයේ විපාගදීමට සැකසෙන්නේ කුමන ආකාරයකින්ද. අනුකම්පාවන් පහතා දෙන සේක්වා. ඔබහන්සේ පතනා බෝධියකින් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නා සේක්වා කියලා. පර් ඔය ඇත්තෝ ඒ රැස් කරගන්නා කරම? විපාකදීමට මතක තබා ගන්නේ ඔබ සිත තුළමද කියලා ඇහුවොත් එහම ගන්න එපා. පින්වත්න ඔය ඇත්තු එක ගන්න වෙන්නේ රූපයට වීතනා සං්ඥා සංකාර විඤ්ඥානයන්ට පත්්‍ය ධර්මවන හේතු අතරේ පබල හේතුවක් විදිහතයි ගන්න ඕන හිතේ ගබඩා වෙලා තියෙනවා කියකිවොත් ඔය ඇත්තන්ට නිත්‍ය කාරණාවකට එන්ඩ වෙනවා. එහෙම නැත්තන්ගේ මතක කාරණාව ඇතිව නැතුවූ යන සිතක් සිතා පාස නැවත් නැවතත් එක දිගටම අකණ්ඩුවම පවතින කාරණාවක් බවට පත්වන්න වෙනවා. ජීවිතන්දිය ධර්මා අධීකාරණ පින්වත්නී සසර පැවැත්මට අ උපකාරෙක වන ධර්මතාදිය ඔය පින්වතුන් කොයිවෙලාවකවත් අරවිදියට ස්තීරව තියෙන දෙයක් හිතන් එපා එහම දෙයක් නැහැ. මේ කාරනාව තේරුම් ගන්න බොහෝකාලයක් තිිපිට කටවා ටඒකාදක ඔබ කටයුතු කරන්න ඕන එතකොට තේරේවි පංවත්නී එක්රැස් කරගන්න කර්ම විපාකදීමට අතක තබාගන්නේ ඔබ හිට තුළමදක ලැහවොත් නෑ එහම නෙමේ කියල තේරේවි. නමුත්ඒ සිත සාහසිතේන චෛසික ර්ම සහරූප ධර්මයෝ නාමරූප ධර්මයු අකණ්ඩ පැවැත්මක් සිද්ධ කරන හේතු වැඩ පිරිවෙලත් තියනවා. මං ඔය ඇත්තන්ගෙන් පෙරලා පස්නයක් හනෝ. අපේ සහර මහරාතන් වහන්සලත් අසං්‍ය සත්‍ය හිටියන අ ගථල පිට හම්බෙනවානේ එතකොට අසංජසත්‍ය හිටියකාර හිත නෑනේ. ඒ අසංජසත්‍ය මහාකල්ප පන්සීයකින් පස්සේ නැවතත් සිත්පරපුර ඇතිවෙනකොටේ මතය ගවඩාට මොකද වුණේ ඔය කියන විදිහට. පින්වත්න විිතක්ක මනසිකාරාදී ධර්මතා විතක්ක මනසිකාරාදී ධර්මතා විදිහට තේරුම් ගන්න ඒවාට නිත්‍ය කාරණ විදියට මේ කරුණු ආරෝපනය කරන්න එපා අනිත්‍ය කාරණා තුළ නිත දෙයක් හබ වෙන්න නැහැ. එසේ ගබඩාවීමක් නැද්දකෙ ලැවොත් එහෙම ගබඩාාවීමක් නැහැ. එ වෙනුවට පින්වත්න තියෙන්නේ නාමරූප ධර්මයන්ගේ හේතු පළධර්ම කියාවලියක්. පට්ටාන ධර්මවලට අවතානයමු කරන්න කිරව් වගේ කටපාඩැන් කළ නෙම පට්ටාන ධර්මය තුළ කියවන කානා ඔස්සේ හිතන්න. එතකොට ඔබට අපූරුවට මේ කරුණට උත්තර හබ වෙනවා. කර්මයේ විපාකදීමට සැකසෙන්නේ කුමනාකාරය කෙන කියල ඇහුව කර්මයේ විපාකදීමට සැකසෙන්නේ පින්වර්ට්නි ඒ විපාකදීමට සයෝග්‍ය තත්ත්වයට අවස්ථාව ලැබුණහම. ඒකිවේ උපදි සම්පත්තිය කාල සම්පත්තිය ප්‍රයෝග සම්පත්තිය ආද ඒ සම්පත්තික ලැබුණහම ඒද ලැබුණොත් ඒවා විපාක දෙනවා ඒවා නොලැබුුණනොත්තික් විපත්ති ලැබුණොත් ඒවට අවස්ථාව ලැබෙන්න කුසල වේවා අකුසල් වේවා. ඒක ඒ විදිහට තේරුම් ගන්නට ඕන. විපාගතන ආකාරී හීතුපල ධර්මයන්ගේ ක්‍රියාවලි අනුව තේරුන්ගන්නට ඕන. හොඳ පංුවර්ත්නි ඊළඟට අහලතියන පස්්නය තමයි ගරු බෝධිසඇත්ව ගුණෝපීට ස්වාමීින් වහන්සේ අප ඉක්රැස් කරගන්නා කරම ඒ පස්නයමයි තුන්ගනි පස්්නය පිංුවර්ත්නි ගරු කල්්‍යයානිමිත්‍යාණන් වහන්සේ ජානුස්සෝනය පේතදාන සූත්‍රයේ ඇත්ති මළගිය අයට දෙනපින් ලබාගන්න පුළුවන්ද බැරිද යන්නද. නැත්නම්දිනදානයේ ලබාගන්න පුළුවන්ද බැරිද කියන කාරනා ගැනද. සූත්‍රයේ කියවීමේදී ඒ මළගිය ඇත්තන්ටම දින දානයක් යන්නයි වැටහෙන්නේ. ඊට එක් හේතුවක් එහි දෙනදානයේ දෙවියන්ට ගැනීමට බැහැකියා ප්‍රකාස කිරීම ඒ කතාකරන්නේ පින් ගැනනම්. දෙවියන්ට ලබාගන්න පුළුවන්නේද. මේ අටුවාවේවත් වෙනස්සාකාරයෙන් ඇද්ද. කවුුණාවෙන් පහදා දෙනමෙන් ඉතා ගෞරවෙන් ඉල්ලා සිටනවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුලුස පින්වර්නයේ. ජානුස්සූනී සූත දේශනවෙ? ජානුස්ෝනි බමුණ බදුරජාණන් වහන්සේගෙන් අහන්නේ අපි කෙනෙක් මියගියාට පස්සේ මියගියා වෙනුවේ මියගිය කෙනවෙනුවෙන් කරන දානය ඔහුට ලැබෙනවද කියලා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනාකදන්නේ ස්ථානගත ඥාතීන්ට ලැබෙනු අස්ථානගත් ඥාතීන්ට ලැබෙන්න කියලා. ජානුස්සෝනය බමුණ හිතංගන්න මියගියාට පස්සේ ඔක්කෝම අපි අනුමෝදංකරන පිනේ අපෙන අය වගේ. භාගිවතුන් වහන්සේ දේසනා කලේ එහෙම නෙමේමිතන සමහර අය ජීවත්ත ඉන්න නෑ දැය අනුමෝදංකන පිනෙන් අවසතා සම්පූර්ණ කරගන්නවා සමහරුම් එහෙම කර ගන්න නැහැ. එහම කර ගන්න බැරි අයයි ඉන්නවා. එතකොට සූතය දේශනාවේදී මලගිය ඇත්තන්ටම දෙනදානයක් කියල වැටහෙනව කිවොත් ඒක එහෙම නෙමේ තේරුන්ගන්න ඕන සූත දේශනාව තුළතියෙන්නේ ස්ථානගත ඥාතීන්ට ලැබෙනව අස්ථානගත ඥාතීන්ට ලැබෙන්න ැහැ කියලා. ස්ථානගත ඥාතීෙන් කියන්න කවුද අස්ථානගත ඥාතීන් කියන්න කවුද. පින් අනුමෝදන් වෙන්න පුළුවන් ස්ථානයේ තමයි පාදත්වූප ජීවී තැන. ඒ පාදත්වූප ජීවී තැන පින්වත්නි උප්පත්තය ලබන කට්ටියට පුළුවන් ජීවත්ත ඉන්න අයි අනුමෝදංකන පිනෙන් තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. ඒ වනාට නරකය උපදින්නේ තිරිසම් ප්‍රීත තැන්වලි උපදණ සතු මැරියෙන් සොලකං කිරීම් වගේ හකුසල කරම කරගත් තහම. එහෙම තැන්වල උපත්තිය ලැබූ ඒ අයට කලිින්භවේ නෑදෑ පින් අනමෝදංකලාට පාදත්ව උපජීවීන් නොවන් නිෙසා අඩ පින් අනමෝදන්ව ආහාර පානාදි උපදවා ගන්න බැහැ. මනුසලෝක දීවලෝකවල උපත්තේ ලබන්නේ කරගත්ත කුසල කරමහින්දා. ඒ අයි පාරධත්තුූප ජීවිීන් නොවන නිසා ී කලින්භවේ ජීවත්ත ඉන්න නෑදෑයු අනුමෝදංකන පිණෙන්නෙමේ ආහාරපානාදය ලැබෙන නිහිතාන දැඟගව මනුස්සලෝක ඉන්නවා. කලින්භවේ ඔබේ මවපියන් ඔබේ අඹුසැමියන් දූදරුවෝ කවුරු හරිකෙනෙක් ඔය ඇත්ත වෙනුවෙන් පින් කමක් කරලා අනුමෝදංකරනවා. නමුත් ඔයඇත්තන්ට දැන් හාර ලැබෙන්න්නේ අදු පැඳුම් ලැබෙන්න්න ඔබ දුක්මහන්සෙන් උපයාගෙන කඩේට ගිහිලගත්තෝත්නේ අ පින් අනමෝදන් උුණු ගමන්ම ඒ පහල වන විදිහකමයක් ඔය ඇත්තන්ට නෑන් දෙවියන්ටත් එහෙම තමා. හැබැ මෙහෙම පුළුවන් දෙවියන්ට පින් අනමූදන් වීමදීත් ඔබ දෙයින් දෙවියෝ කෑම්බීම ඉදු හිටුන් ලබාගන්න පිසක් නෙම. නස්යෝ ඔබදෙන පිනෙන් ඒව ලබාගන්න පිරිසක් නෙමේ එවනාට ඔබ අනුමෝදංකන පින් අනුමෝදං වෙලා අර දෙවයාන්ත ඥාතීන්ට කුසාසෙත් උපදවා ගන්න පුළුවන් එතකොටේ ඒ ඇත්තන්ගේ නාමරූපවලට ඒ මොහොතේ ඉඳල්ලා අර ඒ අනුමෝදං වුණු නිපුුණ්‍ය ධර්මයන්ගේ ස්භාවේ අනුව ඒ චිත්ත චෛතකයාාවලිය අනුවේ ජවනයන්ට අනුව විපා කලබෙන මෙල වඩසානාගත සසරට. එනිසා දෙවියන්ටඥාතීන්ට අනිවාරයෙන් පින් අනුමෝදං කරන්නට ඕනේ පාදත්වූ පජීවී ඥාතීන්ට අනිවාරයෙන් පින් අනුමෝදන් කරන්න ඕනේ අනුමෝදං වීහැකිය අනුමෝදන් වෙනවා. අනුමෝදන් නොව නොවහැකය අනුමෝදං වින්නේ. අනුමෝදං වෙලත් ආහරපා ලබාගන්න පුළුවන් පාදත්වූ පජීවී වගේ උසස් ප්‍රචිඵලගන්නවා. අනුමෝදං වෙලා ඒ මොහොතේ ආහරපානාදි නොලැබුණත්. තමන්ගේ නාමරූප ධරමවලට නිවන්දකිෙනකයි යහපත් කුසල විපාක ලැබෙන වාකාරයට මනුස්්‍යෝ දෙෙව්ුවරුවිහෙම පින් අනමෝදං වෙනවා. සත්පුරුස පිින්වත්නී ඊළඟට අහලතියෙන පස්්නය තමයි ගරු සාමීන් වහන්සේ කඩවල්වලී මිලදීගන්නා මස්මහන්ස. ආහාරය අකුසලයට හේතුවක් නොවන බව පැහැදිලි. නමුත් ගොවිමහතෙකු සතුන්ට ඇති කවුණාව නිසා. පොළොව කෙටීමෙන් වැලකී සිට. පස්බාලෝ මළුවල වගා කරයි. ඕගේ හිතේ සතුන්වරුවියෙන් පවතින කවුණනාාස්භාාවේ සතුන් විනාසීම වලක්වා ගැනීම නිසා ඔහුට කුසලයක් වේද. තවත් අයෙක් සත්ව හිංසනයේ වැලැක්වීමට හා, වක්කාකාරීෙන් හෝ පානගාතයට අනුබලදීමක් නොව අනුබලවීමක් වලක්වා ගැනීමට? ඉල්ලිට අනුව සැපයුම නිසා නිර්මාන්සී වේ. ඕහගේ හිතේ පවතින ස්වභාවේ සතුන් තමන් වෙනුවෙන් ගාතනය වීම වලක්වා ගැනීම. ඔහුට කුසලයක් වේද. ක්‍රියාවක් නොකරත්. හිතේ පවත්තාගෙන යන මිත්‍යා දුෂ්ටිකත්වේ කරමයක් සේ ගැන්න නිසා. හිතේ පවත්තාගෙන යන කවුුණාව තවකෙක්ට වෙන විපතාක් නවත්තාගන්න. ගන්නා විහෙසක් කානයක් වේ යුතුය සිතුන් නිසා මෙසේ ඇසය කවුුණාවෙන් පහතා දෙන සේකවා කියලා. පින්වත්න ගොල්ිමහතෙක් සතුන්ට ඇති කවුණාව නිසා පොළුවකතීමෙන් වැලකි පස්බාලෝ මළුවල වගා කරයි ඕගේ හිතේ සතුන් වෙනුවෙන් පවතින කවුුණාස්වභාවය සතුන් විනාසීම වලක්වා ගැනීම නිසා ඔහුට කුසලයක් වේද අනිවාරයම ඔහුට කුසලයක් වෙනවා. ඔ සත්්‍යඝාතනය වලක්වා ගැනීම අරමුණ කරගෙන එහෙම හිතමින් එහෙම මනුද්්‍යවාරික චිත්තවීති ඇතිකරගෙන ඒ විදිහට අරමුණු ඇතිකරගෙන එකනාා කරන්නේ. එනිසා ඔහුගේි හිතේ සතුන්වනිෙන් පවතන ඒ කවුුණා මෛ්‍යයාදී කානාහින්ද මනෝකර්මයෝ රැස් කරගන්නවා. අර කායකර්මත් කර ගන්නවා සත්්‍යගහථදී කරන්න කරන්න නැතුව මේ කරන්න එක නමුත් ඔහුට පසරුවෙනවානම් ගැඩවිල් පනුවන් ආදීම් පෝගීම නවත් අන්න බැහැ. පින සිතයි හිතේ යෙත්න චෛස්සික ධර්මයි ඒ ඒ කටයුතුවල යොතුවාලන සක්තියට චේතනාව කියලා කියනවා. චේතනාව බලවත්ත යෙත්නකොට එත් ලෝ කුණු දස මෝහාදී කවුණු මෝහාදී කවුණු යෙත්න විදිහ අනුව ඔ ඇත්තන්ට විපා කලැබෙනවා. අකුසාාසිත් ඇති නොවී පිංගුවරත්නි විපාකයක් බලාපොරොත්තුවෙන්ට එපා. ඥාන සම්පයුත්ත කුසාසිත් ඇති වෙලාතයති ඒකෙන් අකුසල විපාකයක් බලාපොරොත්තුවෙන්ට එපා. ඥාන සම්පයුත්ත කුසසාසිත්නං ඇති වෙලාතියෙන ඇතුවුණු කුසාසිත්‍ය විපාකයක් ලැබෙන් ඕන. එවාගේ තවත් අයියෙක් හිංසනය වැලැවීමට හා වක්‍රාකාඩයෙන් හෝ ප්‍රාණගාතයට අනුබල්දීමක් නොව අනුබලවීමක් වලක්වා ගැනීමට ඉල්ලුමට අනුව සැපයුම ලැබීම. සැප යොම නිසා නීද මාහන්සීවේ නිර්මාන්සීවීම විතරක්නෙම ඉල්ලුවමට අනුව සැපවුම ලැබෙන කමේ ඉන්න නම් ඔය ඇත්තන් ගදරින් එලියට ගහිල අඩියක්කත් යන්න බෑ. ඔය ඇත්තන්ට ගෙතරේ ඇතුළට ඇවිදදාමත් පින්ගුව කීදනෙක් පන් පුංචි පුංචි කූි පෑගෙන මැරීද. ඔය තු පාේ යනකොට ඔබ දන්න ඇතෝබේ සපත් සෙරපවුවට කොච්චර සත්වහ වීද? ඒත්තු ඇදම් මෙත්තවයෝ නිදාගන්න කොට ඔබේ බරට මොන තරන්න කුඩාස්ුත් සත්‍යයෝ විනාසවෙයිද. ඔයත්තු දාදිය හොඳටම තියෙනෙහින්දා ගිහිල්ල නාන්න ගත්තොතින් ඔය ඇත්තන්ගේ සරීරේන සුද්ද ජීවිීන් පුංචි සත්වය කොච්චර විනාස වෙනවාද. කිය විදිහට ගියාම ඉල්ලුමට අනුව සැපවුම විදිහට හිතාගේ නොය ඇතු නා නැවයි හිටියොත් කන්නේ නැතුවයි හිියොත්. ඔය ඇත්තු මළමුත්‍රා කරනකොටේ මළපාාවලඉන්න පනුවහෙම මලපාත්්‍යක පිටවෙලා ගිහිල්ලා ඔවුන්ට උුණුසුමාද නැතිහින්ද මානයට පත්වනැක හිත ඔබ මලපා නොකර හිටියොත්. ඒවාගේ ඔය ඇත්තු නා්‍ය කන්නේ බොන්නේ මොනවත් කරන්න නැතුව හිටියෝති පිවත් ඔයතුකාම තිැපෙන්නේ කර්ම කරම වන කානාවන. හිතයි හිතේත්න චෛස්තක ධර්මයි ඒඒ කටයුතුවල යොදවාන සක්තිය තමයි පින්ගොද්ධි චේත්නාව කියලා කියන්නේ. එතකොට ඒකහිම බලවාතේෙන් නැතෝ ඇත්තු මොනදය කළත් ඉතින්දි වෙන්නේ අන්තගාමීවීමක් මිත්‍යා දුෘස්තියා කරමකාරම් පලි විපාකදන විදිහ දැනගෙන අනිකුත් කුසල කරමත් කරගෙන කටයුතු කන පනීත දේ දුන්නොත් පනීත දේ ලැබෙනවා. අග්‍රදේ දුන්නත් අග්‍රදේ ලැබෙනවා කැපදේ දෙන්නට ඕන අකපැද්දේ දෙන්න නැතුව රකිනාගේ හිතේතියෙන්නේ සතුන් තමන් වෙනුවෙන් ගාතනයවීන් වලක්වා ගැනීමනන් තමන් ඇවිදින නිසා තමන් කරන කියෙන් දේවා නිසා සත්්‍ය ඝාතනයවී වලක්වා ගන මොනවත් නොකර හිටියොත්මක දෙ වෙන්නේ. භාගිවතුන් ජස්සාමීන් හසරත් පිළිවෙත් ඔක්කම කරන්න කළ අන්දන වදාලානෙ.න ඇතිියාවක් නොකරත් හිතේ පවත්වාගෙන යන මිත්‍යා දුෘෂ්ටිකත්තයේ කර්මයක් සේ ගැන්න නිසා හිතී පවත්තාගෙන යන කවුණාව තවකික්ට වෙන විපතයක් නවත්වා ගන්නා විහිසත් කාරණයෙන් වියයුතු යැයි හිතුන ිහින්ද ඇතු ආද්දි පින්වර්ත්නිි ඔබ මෙහෙම හිතන්න හැම මොහොතකම ඔබ කළොත් කාය කර්මයක් ලැබින්නේ විපාකයක්. කළොත්වා කරමයක් ලැබින්නේ විපාකයක්. ටලොත් මනෝකර්මයක් ලැබිින්න්නේි විපාකයක්, කර්මයේ බවට පත් වෙන්න කරම පත සම්පූණ වෙන්නට ඕනෙ. කර්ම පත සම්පූනව වනොත් පතිසන්දිි විපාකාදිය නමුත් හිතට ඇතිවන අකුසල ධරම අනුව ඇති ඇතිවුණ විදිහට අනාගතය විපාක විඤ්ඥානාදිය ලැබෙනවා. පින්වර්ත්නියය ආහාරයෙන් එහෙම සුද්දවීමක් විදිහට හිතන්න එපා එහෙමනං ඔය ඇත්තන්ට ජාපාලයට හරි අල්ලි පෙතිහර මොනු හරි ගත්තනම්, පින්වුවත්නිී අපහසුවක් නැතුවම පිරු සුදුෙන්න්න පුළුවන්කම ලැබෙනවා. නමුත් ආහාරයීෙන් පිරිසුදු වනකමයක් නෙමේ ඔය ඇත්තුෝ අකුසල් පරදා කුසල් උපදවාගෙන කුසල් වාර්ධනය කර ගැනීමෙන් ලබන පිරිසුදුරීම ගැන විශ්වාසතියාගෙන නාමරූපවලට බලපාන කර්මය බවතීේරුන් අරගෙන කටයුතු කරන්නට වගබලා ගන්නෑ. කරමේ විතරක්ම තවත් හේතු තියෙනු ත කර්මයයක් ප්‍රදාන හේතුවක්. පිින්වත්නී ඊරඟට හලතියන පස්්නේ තමයි තෙරුවන් සෑනෑ ගරු සාමින් වහන්සේ. අප අපේම කුඩා දර්වත්ත අනුකම්පාව ආදරේ වගේ දේවල් කරන්නේ එසේ නොකරසිටීමෙන් අපේ මනසට ඒ පීඩාවක්ව නිසා නේද. ඒ වගේ දේවල් අනුන්ට උපකාර වූුවත්. ඒ මගින් කුසාල් උත්පාධනය වූවත්. ඒසි අල්ල අප කරන්නේ අප නිසාමනේද කවුුණාවෙන් පාදාදන සේක්වා ඔබහන්සේට නිදුක් නිරෝගී සම්පර්ත්තිය පාර්ථනා කරනවා කියලා. කුඩා දරුවෙක්ට අනුකම්පාව ආදරී වගේ දේවල් කරන්නේ එහෙම නොකර සිටීමෙන් ඔබේ මනසටේ පීඩාවක්ව නිසාද කියල ඇවුවොත් ඒක එහෙමනමි තීවරුන්ගන්න ඕන ඔය ඇත්ත කුඩා දරුවන්ගේ අනාගතය තකින්න හිතන්න කවරුහැ දරුවෙක් අසර්නව හිතිය කියලා ඔය ඇත්තන්ට පුළුවන්නන් ඒ දරුවට උම්හිටිතැන් දෙන්න ය ඇත්තන් පුුවන්න්නං කැහැබීම දෙන්න. ඔය ඇත්තන්ට පුළුවන්නම් ඒ දරුවන්ට උගන්නල අනාගතය සලස්සන්න. ඒ දරුවට ඒදී කරන්න. සමහලාට කලින්බාාවල මිත්‍රදූහුයේ කලින්බාවල නානාපකාර විදියට අකුසර ධර්ම කරයගෙන අකුසර පුරුද්ධත් තිය කෙනෙක් වෙන්න පුළුවන්. ඒවගේ කෙනෙක් පුංචිලම එනම ලොකුණනාට පස්සන ඒගේ සැබැසරු පිපින්නේ? ඉකොට ඒ ලොක වෙනකොට ඔබට කොච්චර හිරිහර කළ. කොච්චරකාර්දර හිදිහර කරන්න පුළුවන් ලොකුමමාතනකොට හිතව වෙනස්සේ දිරාදීෙන් පිවුණ කොට වෙනස්සන පුළුව. නමුත් ඔය ඇත්තු අරකරකූන් හිට තැන්දූනුව එක ඒ ලබාදෝ රැකවරනේ උගන්නපුයක ඒ දේවාලට ලැබුණු කුසලේ කොහොමද ඔබට අත්හරන්න කොහොමද ැතිවෙන්නේ. දිිත දම්මවීත්නිි විපාක ලැබෙන් ඇැත්ද. කළගුණ අමත කරපු කෙනා ඒක අමත කරලා ඔබට හිරිහර කරන්න ගන්නකොට ඔබාර කරපු කුසලේම ඔබේ ආරක්ෂාවට වේ ඉදිරි පත්වේ ව. හදියට ගුත්තිලට සක්‍රධීවරාජය උතව කලාා වගේ. පිින්ුවත්නි ඒ නිසා අන්‍යංගින් තමන්ගේ කරම වැඩපිළි වෙල යහපත්තත්වයට පත්කර ගන්නට වග බලාගන්න අන්ඥන්ගේ හිස් පංචිපාදානස්කන්දත්වයක ගැටුම් ඇතිකර ගන්න ඇතුව. ඔය ඇත්ව කරන්න ඕන ඔබේ මනසට පීදාවක් වනයකින් වලකන්න නෙමේ. ඔය ඇත්තෝ දරුවන්ට කවුණාව දක්වන්න මෛත්තය දක්වන්න ඔවුන්ගේ යහපත දකින්න ඔවුන්ගේ මොන හිදිහට පීඩාවත් ඒව තකන්න එපා බට පින්කමක්කරගන්න ඒ වෙනුවෙන්. මේ සංසාර ගමන් මගේ ඔබේ ඔය නාමරූප ධර්මවලට වටිනා අවස්ථාව කදාගන්න ඒ වෙනුවෙන්. ආගේවත් පංචපාදානාස්කන්ද හිද තමන්ගේ නාමරූප, හානිකදර නාමරූපට හානිකදගන්න එපා. ඒවාගේ දීවල් අනුන්ට උපකාරයක් වුවත් ඒමගින් කුසල් උත්පාත්නය වුවත් ඒ සල් අපකරන්න අපනිසාමනේදකල් ඇහුත් නෑ පංුවත්න ඔය ඇත්තු නුවනින් බලන්න මංගල සූතියන කවුණුතිස් සට හොඳින් අධ්‍යනය කරන්න ඔය ඇත්තංගොය දූප ධර්මයෝ ය නාම ධර්මයෝ ඒවා පැවැත්මට පැවැත්ම ගැන කල්පනා කරලා. ඒවායේ ඇත්තුම නැතුවයන්සු භව කල්පනා කළ ඒවාට ලැබෙන උපකාරී ගැන හිතලා කුසලේ හැසිලන්න. පින්වත්නී අකුසල් කුසල් අතරී කුසල් වර්ධනය කර ගන්න පුළුවන් කානාවක් බවට එයාධනය දූතරවා මවුපියන් නෑ දෑ හිතමිතුරා වැැකියා කනි ස්ා රැකීරක්ෂ මඟතොටී කාණ කර්මිකිර හැමදීම කුසලයක් බවට පත්කරගන්නට වග බලාගන්නට ඕනෑ. සත්පුරුස පින්වුවත්නී ඊළඟට හලතියන පස්්නේ තමයි පින්වත් ස්මීන් වහන්සේ. සම්ම ප්‍රයෝගී ගැන උදාහන කතාහා නන්ද කුමාරයාගේ කතාව අසා ඇත. බුදුන්වහන්සේ සම්්‍යප්‍රයෝගයේ යොදාගනි ඉද්දි. අතීත වර්තමාන අනාගති යන තුංකල්හි සිදු වූ සිදුවන සිදුවන්න තිබෙන සියල්ල දැන සිටිය හා අරහා තුතුමන් වහන්සේලාගේ සිත්තුල නිකලෙස්ස කෙලෙස් හටගන්නේ නැහැ. නමු සාකති්‍යයංග විඩූඩභ කුමාරයා මරන්න එන වෙලාවී. ඔවුන් යොදගත් සම්යයක් ප්‍රයෝගය කියෙන කානාව කොතරන් දට සම්ධර්මානුකූලද. අහනදේට සාපේක්ෂව දෙන පිළිතුර අසත්යක් නිසාත් අනුන් රැවටීමේ සිත ඇති නිසාත්. අහනදයට සාපේක්ෂවය පිළිතුූ නොදී රැවටීමේ සිතින් වෙනත් දෙයක් ඇඟවීමත් දෙන පිළිතුරින් අනෙකා රැවටීමත්. සිදුවන බැවින් මේ මුසාාවක් නොවන්නේ නම් ඊටය කවුණු පහදා දෙන සේක්වා, සම්මපයෝග හාම්මුසාාව අතර වෙනස වටහා දෙන සේක්වා ඔබහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිින්වර්නේ සාක්‍යයන්ට ඕන වුණ බොහෝ මනුස්සයින්ගේ ජීවිත බේරගන්න. සාක්‍යන්ගේ අරමුණ තිබේ විඩූඩබ මහාවිශාල සේනාවක් කරගෙන මේ පිරිස ඝාතනය කරන්න හත්නකොට අර මනුස්ස ජීවිත බේරා ගැනීම. ඒ මනුස්්‍ය ජීවිතවලතියන කවුුණාවහින්ද ඒ මෛත්‍රය හින්ද ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම උදෙසා අරසාක්‍ය පේස අරවිදිහට බුලත් හපලා ඒවාීවත්ලාමින් ඒ ආකාරයට විවිධ විදිහයට කටයුතු කළා. පින්වර්ත්නී ඔවුන් සතු ැරීමක් කලේ නැහැ. සොරකන් කිරීමක් කළේ නැහැ. කාමේවාදව හැසිරීමයක් කළේ නැහැ. බොහෝදනාගේ ජීවිත බේදා ගැනී වෙනුවෙන් ඒ ඇත්තුූ සම්මයක් පයෝගයෙන් කටයුතු කළ තවත් කෙනෙක් සැවැට්ටීම වෙනුවෙන් නෙමෙේ ත බොහෝදනාගේ ජීවිත ආරක්ෂාකද ගැනී වෙනුවෙන් බොහෝදනාගේ යහපතව දෙෙසා තමයි ඒ කානාවන් සිද්ධ කළේ. මේ ආදී විදිහට සාක්‍යන්. ඒ කරපු සම්යප යෝග ගැන තේරුම්ගන්න ඕන වර්තමාන හුඟැක් ඇය සම්ය අපපයෝග කියලා අංග සම්පූර්ණ අකුසර කරම පත කරගන්නවා. නමුසාහක් යග කාරණාව ඒ විදිහටම තේරුම්ගන්න ඕන ඔහුන් සිල්ුවත් පෙරිසාක්. සත්පුරුස පින්වුවත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි පින්වත් ගරු ස්වාමන් වහන්සේ. අග්ගං්ඥ සූත්‍රයේ බ්‍රහ්මකායික මිනිස්සුම් බිහිවීම සඳහන් වූවත්. තිරිසන් සතුන්ගේ පහළවීම විස්තර කරන්නේ නෑනේද. ඊට හේතුව පහදා දෙන්න ඔබහන්සේට බොහුවම පින් කියලා. සත්පුරුස පින්වත් නිමි දීර් කාලයකට පස සිදුවන සිදුවීමක් හොය. ඔය සිදිවීමේදී ආභාසර බ්‍රහ්මලෝකෙන් තමයි පාලවෙන්නේ. පහළ වෙලා ඒ භැක්මකායික පිරිස්සාදීෙන් පින්වර්ත්න අර මනුස්්‍යවාදිය පහළ වෙලා ඒආදී විදිහටම සත්ව කොට්ටාසීම ඉම්පසුව ඇති වෙනවා. අගග්්‍ය සූත්‍රයේදී භාගවතුන් වහන්සේ මනුස්්‍යය සම්බන්ධ දේස්ථා කරමින් එක්තරා පමණකටයි මේ කරු දේශනා කරන්නේ අන සියල්ල විස්තර කරනවනන් කොපමන්නන් කියන්නද. නමුති අගඥ සූතු දේශනාව තුළ පින්වත්නී ඇතුළ තියුතු කානාාසියල්ලම භාගිවතුන් වහන්සේ විසින් දේශනා කල තියෙනවා දැන් මේ මහෝතී පවා පේතාදී තැන්වල මීට කලින් හිටය නැති ආකාරයේ ශරීර ස්වභාවන් එක සත්වය පහයවෙන්න පුළුවන්. ඒ විදිහට පිින්වුවත්නී නානාප්‍රකාරය නවසත්තාවාර් ස්වභාවයන් තුළ සත්්‍රයංගී පහළබීම සිද්ධ වෙන්න පුළුවන් ඒ ඒ තැංවදට ආවේනිකා ආකාරීයට මෙතන දුව ඇතු තීරුම්ගන්න ඕොන් දෙයක් තමයි හීතු අනුව තමයි එහි විපාක ස්වභාවයක් සැකසෙන්නේ පිංවත්නීමේ හීතු පල්ධර්මයන්ගී කියා කාරීතුවයක් ව නාමරූපධර්ම වැඩ පිළිවෙලා සත්පුරුස පිින්වුවත්නී ඊළඟට හලතියන පශ්නේ තමයි බුද්ධ පුද්‍යාණන් වහන්සේට නමස්කාරවීවා. අවසර ස්වාමිින් වහන්සේ. අප සම්මා සම්බුදු තථගතයන් වහන්සේ වැඩවිසු කල. හුඟක් දෙනා උන්වහන්සේගේ ධර්මය අශවාසා සිටියදී සහ. උන්වහන්සේව බැහැදැකීමට පසුව මානයට පත් වූ අය පිළිබඳ අප අසා ඇත. මණ්ඩුකනම් මැඩියා. මට කුන්ඩලී නම් චණ්ඩාල කුලේ සිටි මට කුණ්ඩලී සහ චන්්ඩාල කුලයේ සිටි කාන්තාවැනි අය. හාමුදුරුවනී මොවන්ට අත්වන්නේ තිහේතුක පති සන්ධිය අත්්ද. මෝවුන්ගේ මානාසන චිත්තවීතිය මොනවගේ පිහිටනවාද. ස්වාමින් වහන්ස පැහැදිලිකර්දනෙමෙන් ඉල්ලා සිටිමි. ඔබවහන්සේට පතන්න වූ බෝධියකින් සුකපටි ප්‍රදාවෙන් කිප්පා විඤ්ඥාවෙන්, උතුම් නිර්වාණ සාන්තයේ මත්්‍රීවා කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නයේ. අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටි කල භාගිවතුන් වහන්සේගෙන් ධර්මස්වනය මට්ටකුන්්ඩලී මේ ධර්මස්වනය කළ මෙන් ඩක දීව ලෝකයක ප්‍රත් ලැවිස් වූවහඟුුණ. මටකුන්්ඩලී බදුරජාණාන්සික ජායාවදකළ දිව ලෝකයක උපත්වය ලැබවා. එතකොට මේ අයට අත්තුුණේ තිහේතුකපති සන්ධ අද්ික ැහුවොත් ඔහු මානාස්සන්න වෙලාවේ සතුන් මැරීම් සොරකංකිරීම් කාමේවාදවා හැසිරීම්, බොරුකීම්, කේලාම්කීම්, සැරපවස වත්න කතාකිරීම් මස්වත්න කතාකිරීම් දැඩිලෝබේ කීන්තිය මිට්‍යාදදුෂටවෝ මොනවද ඇතුුණේ මට්ට කුන්ඩ ලට මැරෙන වෙලාවේ. මෙන්දකට ඇතුනේ මොනවදෝවයි. මෙන්දකට ගෙම්බ විදිහට ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ හඬ ඔස්සේ පිංුවත්නී තිහේතුක උත්කෘෂට ඥාන සම්පයුත්ත කුසාසිත්තුපතවා ගැන පුළුවන්කම ලැබුණ. මට්ටකුන්්ඩලීට භාගිවතුන් වහන්සේගේ ඒ පින්බඳ ඡායාව ඔස්සේ පිින්වත්නී කුසාසේතුපදවා ගන්න පුළුවන්කම ලැබුණ ඒ චුතිය සමගම අතරයක් නැතුවන් ප්‍රතිසධි විඤ්ඥානය පහළ වනා ඒක සිද්ධ වනේ මැවීමක් විදිහත් නෙමීනි හේතුපල් ධර්මයක් කියාවලයක් විදිහත්නේ ඒ ඒවිදිිය තේරුම්ගන්න ඕන වෙනස් අතරාපාගත වෙනස්සත් ඒ ගව්ුණත් පෙරපින් මතු වෙනකොට, නැත්තන් ඒුස යම්කිසි කුසලයක් සිද්ධ වෙනකොට අරකිරිවුලංග වීවා පින්වර්ත්නී ඒ අනුව ඔන්ගේ චෘති පතිසන්දයේදී යහ පත්තනක උපපත්තිය ලබනවා. ලබනකොට තිහේතුකුපතක්මයි ලැබෙන්නේ තිහේතුක මානාසන චිත්තවීතියක්නම් ලැබුණේ. ලැබුණු දේට ප්‍රතිපා ලැබෙන්න්න ඕනෑ. පුරුස පින්වත්නේ ඊළඟට අහලතින පස්්නේ තමයි? තිවිද රත්නය මට එකම සරණවේවා ගෘතීවයන් වහන්සේට නමස්කාරවේවා. උපාලි සූතයේ තුළ උපාලි ගුහපතියන්වානනාකරන නම්නම් හැර දේශනාවලදී පිරිත්වලදී බුදුගුණවලදී ධ විවිධ නම්වලින් බුදුරජාණන් වහන්සේ අමතන නම් පමණක් තිිපිටකයි වෙනවම සඳහංවේද. උදාහනයක් ලෙස පල කරමි ලූක දීප තුන්ඩුවට පහනක් බඳු අමතං දද නිර්වාණී නෙමැති අමුර්තිය සොයාගත් අරතයෙන් අමටයි. මෙසේ රාසිියයක් නම් තියෙනවා සඳහන් ලිපියක් තිබුණ නම්තිය සඳහන් ලිපියක් තිබුණා. එවන් සූත නැත්තං ඔබහන්සේටඉවැනි නම් සහ අරථ සඳහන්කර ලිපියක් පල කළ හැකිද. එක වරක මවකුස දරුවන් දෙක තුන හතර විදියට ගොඩක් බිහිවීමේදී. විඤ්ඥාන ගොඩක් එකම වර කොහොමද එතන පහළ වෙන්නේ. එයාලාගේී සිති විලිබොහෝ විට සමානයි, අවශ්‍යතා සමානයි පහදා දෙන්න ඔබහන්සේට පතන බෝධියකින් අමා අදොර විවර වීවා කියලා. සත් පුරුස පින්වර්ත්න සූත පිටකේ විධ තැන්ගල භාගිවතුන් වහසේ දේශනාක නම් සඳහන් වෙනවා. අටුවාාවේඒ බොහෝ විස්තරේනවා අටුවාාවෙන් ඒ පිළබඳ බොහෝ කවුණු මතු කරන්න පුළුවන් ඔය ඇත්තන්ගේ ආරාත්නා වනුව අපි පින්වත්න ව ලිපියක් පල කරන්න භාගිවතුන් වහන්සේට කියෙන වෙනත් නම් ඇතුළත් ලිපියක් නිගන්ඩු වගේ ගන්තවල බුදුරජාණන් වහන්සේට කියන වෙනත් එවැනි මේ නාමලේඛනයන් තියනවා පින්වර්ත්නය අපි ඔය ඇත්තන්ටේ ලබා දෙන්නම්. ඒවාගේම එම ප්‍රස්්නේදීම එකම වරක මවකුස දරුවන් දෙකතුන හතර විදිහට ගොඩක් බිහිවීමේදී. වි්ඥාන ගොඩක් එකවර කොහොමද එතන පහළිවෙන්නේ කියලා ඇහුවත් පින්වර්ත්නී ඔය ඇත්තුෝ හිතන්නක මනුස්ස මවකුසක් තුළ සුක්කඩිම්බ සංසේචනයක්න් වෙන්නේ එකක් නෙමේ. ඔය විද්‍යාවෙන් එකක් විතරක් මතු කරල එක්කනයට ගන්න හදන්න. මවකුසක පිංවර්ත්න සුකඩිම්බ සංසේචනයක් රාසියක් සිද්ධ වෙනවා. හැබැයිඒ හැමේ එකක්ම සාර්ථක වෙන්න සාර්ථක වෙනේවා තියෙනවා. ඒ වගේ තැන්වර්තමයි දරුව දෙන්නේ තුදනය කතාදනය පස්සනය කාදී විදිහර දරුවෝ පහල වෙන්නේ. දැහිතන්නක ගර්බාසයම උපයන ඌරන්ග ඒ ඊරියෙක්ගේ ගර්බාසය පැටව කීතනෙක් ඉන්නවාද. සුනකේ දෙනෙක්ගේ අපේ බැල්ලියක්ගේ ගර්භාසය පටව කීදනෙක් ඉන්නවද. පූසියක්ක්ගේ ගර්වාාසය පැටව් කීතනෙක් පහළ වෙනවාද. ඒ විදිහර සත්පුරුස්ස පින්ංවර්ත්නි? පාල වෙන්න පුළුවන් එතනද විඤ්ඥාන ගොඩක් එකවර එතන පහළවෙන්නේ යාගේ සිතිිවිදි්‍යාදිය බොහවිට සමානය වෙනවා එහම සමානවෙනවා. මවපියන්ගේ කාරණාවලින් සරීද ස්වභාවයක් සමාන වෙනවා. ඒවාගේ බොහෝවිට හූ වගේ එකට උපදින්නේ අතීට පෙර හිතු සම්පත් පෙර සංසාර එකට ආපු අය එහෙම ඒ විදිහට පිංවර්ත්නී අන්න ඒ වගේ අවස්ථාවන් වලදී. ඔය ආකාරයට එකට පහළවෙන්න පුළුවන්. එහෙම පහළ වෙනකොට ඒ ඇගගේ සිතුම් පැතුම් ආදියත් සමානවෙන්න පුළුවන් ඒ ආකාරයට සිද්ධවෙන්න හීතුඵලවල හැටියට. සරීර හැඩරුවාදියත් සමාන වෙනවා ඒ ඒ විදිහට පින්වර්නි තීරුම්ගන්නට ඕනෑ. සත්පුරුස පිංුවත්න ඊරඟට අහලතින ප්‍රශ්නේ තමයි පින්වස් සාමින් වහන්ස සිත යනු සක්ති විශේසයක්ද බවෙන් භවයට එයා අප විසින්ම මගේ කරගන්නා ස්වභාවයක්ද එහි පවතින්නේ තරුවන් සරණය කියලා. පංවුවත්නී සිත කියන සක්ති විශේෂයද කියලා ඇහුවොත් විද්‍යාවයෙන් ශක්ති විශේසය කළ හඳුන්වන කාරණාවහ සමානවන විචිත හඳුන්වන්න යන්නේ එපා සිත කියන්නේ ගේ සක්තියක් තමයි. සිත අනිත්නාම රූපවලට වඩා ගොඩක් බලවත්වෙනවා. ඒකට හේතුව තමයි පින්වර්ණ අරමුණු දැනීම කරමින් හටගන්න හිත එතකොට සිත ඇතිවෙන්න නම් අනිවාර්යම අරමුණු දැනීමත් තියන්න ඕන. බවීම් බවට අපවිසින්ම මගේ කරගන්නා ස්වභාාවයාදිිහිතේ තියන එක ලැහුවොත් පිින්වත්නීමේ දීර්ග සංසාර ගමන් මගේ රාගේයේ නිසා ඉරිසයාාව නිසා මානයේ නිසා ඒ සයදම අකුසර ධර්ම යෝහින්ද, නානාපකාරවිදිහට නාමරූප ධර්ම මමත්තයෙන් ගන්නවා. එනිසා භවීම්භවේටය අප විසිම මගේ කරගන්නා ස්වභයාවයක්දදකි නොට වඩා හොන් තමයි පංචුපාදානස්කන්දිී නොදන්නා කමනිසා තමයි. විදියට අකු සලකර්ම බොහෝ දෙනා සිදුකර ගන්නේ. සත්පුරුෂ පින්වත්න ඊළඟට හලතියන පස්්නයේ තමයි සාමීන් වහන්සේ සැහැම බුද්ධ කාලවල මාරයන් වර්තමානයේ පානිම්මිත වසවාතිය සිටින දීවපූත්‍රයා වැනි. ඇයිද හාමුදුරුවනේ බුදුරදුන්ට විරුද්ධ. මාර තනතුරයේ සිටි සෑම මාරයෙක්ම මේ වගේද හාමුදුරුවනේ. ඇයි ඒ මාරයන් ධර්මා බෝධීකද ගන්න අකමැති ඔහුගේ අකු සලයන් නිසාද. ඔහු මාරයා වී ඉපදන්නේ කවුනාවෙන් පැහැදිලි කරලා දෙන්න හාමුදුරුවණය කියලා. පිුවත්න. බුදුරජාණන් වහන්සේට මාරයා විරුත්ත වුණා. ඒ තමයි මාරවිසේ ඉක්මෝවායන්නේ භාගිවතුන් වහන්සේ භාගිවතුන් වහන්සේ බොහෝ අසරන සත්වයෙන් සසඳින් එතර කරවනවා. ඒ නිසාම සත්පුරුස පිංුවත්නිි ඒ භාග්‍යවාති ලෝගුරු බුදුරජාණන් වහන්සේට වජ්‍යාසනය නොදී තමන්ටවංචි වචාසනය අයිති කරගන්නට මාරය ගොඩක් උත්සා කරනවා බුදුරජාණන් වහන්සේ මාරයා විරුද්ධ වෙන්න ඔහුගේ විසේයට විරුද්ධ වුණො ඔහුගේ විසේසීමාව ඉක්මවාගේ පිින්වත්නී සසර වැඩපිළිවල නතර කරන මාර්ගය භාගිවතුන් වහස දේශනා කර නිසා. මාරයාට විරුද්ධ වැඩපිළිවලක් තමයි භාගිවතුන් වහන්සේ නිවන්සූ ූදෙසා යනගමන විදිහට පිින්වත්නී දේශනා කරන්නේ. මාර තන්තුරේ සිටි සෑම මාර්රයෙක්ම මේ වගේ ද හා මුදුරුවණය කල ඇහුවත් පින්වත් මාර තනතුදී සිටන ස්මාරදිීව්‍යපුතය. වෙන බහුතර මාරයගේ ස්වභාවය මෙහෙ වෙනවා නමුත් පානීින්මිත වසවාර්ත දිවලෝකේ පිංවති මඟපල්ලාබී ඇවුනත් පහල වෙනවා. පානිම්මිත වසවාර්ත දිවලෝකයේ එක්තරා පැත්තක එක්තරා කොටසක දඩම්බර මේ මාර දිව්‍යපුත්තයා තමඟ පිරිසත් එක්ක රාජ්‍ය කරමින් කටයුතු කරනවා. ඒකටම ඔහුගේ අකුසලයක් නිසාදු මහරයාාවී පපරණි කරයව නැ පින්වන හුගේ කුසලයා හින්ද බල සම්පාන කුසල් හින්දා මාර්යක් වෙලා උපත්ය ලැබුවට බල සම්පාන අකුසල් කරගන්න හින්දා. සතර අපාදී තැන්වලට පත් අනාගත දීර්ග සස්සලය ඔහුටත් දුක් නින සිද්ධවෙේවී. සත්පුරුස පින්ුවත්නී ඊළඟට හලතියෙන පස්්නේ තමයි අවසරෑ පින්වත් සාමින් වහන්සේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කළගැනීමේදී සත්‍යඥාන කෘතඥාන කුතඥානයන්නේෙන් අදහස් කරන්නේ කුමක්ද. තවද පීලනත්ට සංකතාට්ට සන්ත අපට විපයනාමට්ට ඒ දුක්ක යන පැහැදිලි කර දෙන්න පින්වස් සාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිතජීවනය ලැබීවා කියලා චතුරවාර්ය සත්‍ය අවබෝධ කරගනීමේදී සත්‍යඥාන කෘතඥාන කුතඥාණයන්නේෙන් අදහස් කරන්නේ කුමත්ද. බුදුරජාණන් වහන්සේගේ ඥානදර්සනයේ තුන් ආකාරයක් වෙනවා. ඒක පින්වති හඳුන්වන්නේ තිපරිවට්ටය කියලා. එතුළ එක සත්‍යයක් තුංආකාරයකින් ගත්තහම තුංආකාර ඥානයක් ඒක තියෙනවා චතුරාර්ය සත්‍යය මී ඥානතුනින් වැඩි කරන්න ඕන. එතකොට ඥාන දුළහක් ලැබෙනවා. පිංවත්නි එකසත්‍යයක තුංආකා ඥානයන් චතුරාර්ය සත්‍ය ධර්මය මී ඥාන්තුනින් වැඩි කළහම දුළුස්ස ආකාරයක් හම්බ වෙනවා දුක්ක සත්‍යය සමුදී සත්්‍ය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය කෙන මේ හතර සත්‍ය ඥාන කුත්ති ඥාන කුත ඥාණයන්ගින් තමයි. පින්වර්ත්නි වැඩි කරන්නට ඕන. එතින්දි දුක්ක සත්්‍යය සත්‍යඥානය විදිහට දුක මේක එකළ දැනගන්නවා. කුතඥාන විදිහට මනා වටහාගැනීමේ නුවන ඇතිවෙනවා. කුතඥානයේ විදි පිින්වත්නී මනහාව වටහාගත් බව අවබෝධ කළ ගත් නුවන ඇතිවෙනවා. ඉඩබස්සේ සමුදේ සත්්‍යය සමුදේශත්්‍යය සත්‍ය ඥානයේ වෙන්නේ පින්වල දුකට හේතුව දැනගන්නවා. පහතා විඥානයලන්නේ එය දුරු කළ යුතුය දැනගන්නවා. ප්‍රහීනඥානයේ තමයි පින්වර්ට්නි එත කුතඥානයේ වෙන්නේ එතකොට හේතුව දුරු කලා කර දැනගන්නවා. නිරෝධ සත්‍ය සත්‍ය ඥානයේ වෙන්නේ හේතුවෙන් මිදීම නිෝධසත්‍යය කුත්තිඥානයේ වෙන්නේ හේතුවෙන් මිඳීමම ප්‍රත්‍යක්ක ක හේතුයේ දැන ගැනීම නිරෝධසත්‍යයේ කුතඥානයේවෙන්නේ ස්චි කතන්තිඥානය ඒගන හේතුවෙන් මිදුනා කෙර දැනගන්න එකඒවාගේම පින්වත්න මාර්ග සත්‍යය මාර්ග සත්‍යය සත්‍ය ඥානයේ වෙන්නේ මාර්ගයේ දැන ගැනීම භාවේත් ඥානයේ කළ කියන්න මාර්ගයේ වාර්ධනය කලා කර දැනගන්න එක. භාවිතාන්ති ඥානයේ තමයකුත ඥානයේ මාර්ගයේ වාර්ධනය කළ කෙර දැනගන්නේ පින්වත්න මේ විදිහට ඒ කවුණු තේරුන්ගන්නට ඕන ඒකෙ මහලතයෙනව පීරණට සංකතර්ට සන්තාපටවිප නාමට්‍යයෝ ගැන පින්වුවත්නයේ පීලනට්ට කල කියන්නේ නැවත නැවතත් උපදවා ගත යුතු බවට. නවනවතත් පදවා ගත යුතුයි නිරන්තරයේම නැතුව යනවා නැවත් නවතත් උපදවා ගති යුතුයි පිංවර්ත්නී ඉනිසායක පීලනට වෙනවා සංකතට්ට සංකතට්ට කියල කියන්නේ තැවෙන ස්වභාවේ තැවිෙන දෙවනු දවන ස්වභාවයට සන්තාපට්ට කියල කියන්නේ පිංවත්නී පීලනට තම තමා නිතරම පෙල්න ස්වභාාවයේ එතකොට සංකතාට නැවත් නැවත් උපද බාගන්න ඕන සන්තාපට තැවෙන දවන ස්වභාවී තියෙනවා මේ විදිහට විනාස් වෙලා යනවා පින්වත්නිි විප එනාමට්ට විදිහට ඒ ආකාදයට ඒකවුුණු තීරුම්ගන්නට ඕනෑ. ඊළඟට අහලතියන පස්්නය තමයි අවසරය පින්වත් කල්්‍යානමිත්තු ස්වාමන් වහන්ස සුගත චීවර පූජාව සඳහා සුගත චීවරයක් මසා ගැනීමට නිවැරැදි දිගසා පලල නූතන මැනුකම්වලින් උදාහන සන්ටිමීටර හෝ අඟල්ලාදී කවුුණාවෙන් පහතාතන සේක්වා කියලා. පංවර්ත්න සුගත චීවරය ගැන මෙහෙම දැනගන්න භාගිවතුන් වහන්සේගේ සුගත් වියත කියලකයන්නේ. මධ්‍යම්පමානයේ පුරුසේගේ වියත් තුනයි. ඒක පින්වර්ත්න වඩුරියන් එක හමාරක් වෙනවා. එතු මධ්‍යම්පමානයේ පුරු ස වියත්තුනයි ඒ පංවර්ත්නී, වඩුරියන් එක හමාරක් වෙනවා. සියලුම සිවුරු බුදුරජාණන් වහන්සේගේ සවරට වඩා කුඩා වෙන්නට ඕන ඒවාගීම ඇඋන්හන්සේගේ සිවුරු දිගින් සුගත්වියතින් නවවේතක් ඒවාගීම පලලින් වියත් හයක් වෙනවා. සුගත්්‍රියතක වඩුරියනින් දියන් එක හමාරක් වෙනවා. මේ විදිහරයක තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ දි වඩුරියනීම් පිින්වර්ත්නි ගත්තාහම දහතුන් දියන් හමාරක් වෙනවා. එතකොට සුගතීවරයට සුගචීවරයේ පමණට දිගපල්ලතියන සිවරක් පිින්වර්ත්නී අනිත් ඇයට අඳින්න පුළුවන්කමක් නැහැ භාගිවතුන් වහන්සේගේ සිවර ප්‍රමාණය අ දිග වු දහතුන් දියන් දියන් හමාරක් ඒ විදිහට ඒක තේරුම් ගන්නට ඕන. ඒතින්දී මහාවගපාලිය තවත් සඳහන් වෙනවා. න භික්කවේ සබබ නීලකාන ජීවරාන් ධාරයේ තබ්බාන ආදීවිදිහට පිංවර්ත්නී නිල් කහා පැහැතියෙන රතු පැහැ මදටි කළු පැහැතියන පත්ත පිටිය පැහැතියෙන ඉඳුණු කොළවල පැහැතියෙන සිවුරු දරන්න එපා කියලා පැහැවල් සම්බන්ධව තියෙන පින්වර්ත්නි මිශ්‍රවාර්ණයක් ඒ තමයි නුගපොත්තු තම්බලා පඩු පෙව්වට පස්සේ ඇතිවන පැහැ සිවුරීනියම පැහැයි විදිහයට තමයි සලකන්නේ ඒක කලු රතු කහ කියෙන පාට ඇතුන මිස්ස වෙලා හැත්න කහට පාටක්, තවත්න අනිකුත් මිරුම් පාටාදී ඒ වනත් දරන්න පුළුවන් අරකිව පාට වර්ග අරෙන්න්නෑ. පංවත්න ඊළඟට අහලතියෙන ප්‍රස්නේ තමයි, පිංව ස්වාමින් වහන්සේ. පහල දීව තලවලට සාපේයෙක්ෂව ඉහල දීව තලවල දෙවියන්ගේ ආවිස බලයේ සැපය ඉහලවන විසා. දෙදියවුලොව අධිපති සක්දිවුඳට වඩා ඉහළ ආවිස බලසැප ඊට ඉහලින් සිට්න සෑම දෙවියෙකුටම තියෙනවාද. එවිට සක්දිවිඳ වීමට අවශ්‍ය පිනට අධික පිනක් ඊට ඉහළ දෙවියකු වන්න අවශ්‍යද තිරුවන් සරණය කියලා. පිංවදිී පහල දිීව්‍ය තලවලට සාපේක්ෂව ඉහල දීව තලවල දෙවියන්ගේ ආවිස වැටී. බලය සැපය ඔවුන්ගේ දිව්‍ය සම්පත් වැඩි එහම උපදිින්න ඔවුන්ගේ කුසර බලය හින්දා. දෙදවලුවට අධිපති සක්ක දීවරාජයාට වඩා ඉහ ආවස බල සැප ඊට ඉහලින් සිත්නෙ සෑම දෙවිකෙනෙකුටම තියෙන අනිවාර්යම තියෙනවා. එරොට සක් දෙවුඳ වීමට අවස්්‍ය පිනට අධික පිනා ඊට ඉහළ දෙවියෙක් වෙන්න අවස්්‍ය දෙකෙලා ඇහුවත්, වර්නයක්ක දීවරාජයාට වඩා ආවිස ලැබෙන පින් ඉහලතේවරු ලබනවා. සක්කදීවරාජයාට වඩා වානේ සැපේ ලබන පින් ඉහළ දෙෙවර ලබනවා. හැබයි සක්කදීවරාජයා දෙදියලොවට අධපති මනුස්සලෝකෙන් නිතරෙන්නේ යන්න පුළුවන් දෙවිකෙනෙක්. සකදීවරාජයාට කළගන්න පුළුවන් පින්කන්සාහ ඒවක්ගේ දේවල් ඉහළම දෙේවරු අතර සිදුවෙනම අඩුයි. ඔය ත්තන්ට අහන්න ලැබෙන්නේ නිතර සක්ක දීවරාජාය භාගුවතුන් වහන්සේ සම්බන්ධ වන කව්ුණුහමන සක්ක පං් සෝතයේ දදිහෙම. නමුත් ඉහල දීවලෝකවල දීව රාජවරු ඒකන් සක්ක දීවරාජයාවගේ ඉහල දීවලෝකවල දිව අධිපද රජවරු ගැන සඳහ වන හොඟක් අඩු වෙන්නේද. ඔවුන්ගේ සම්පත් වැඩිවෙන්න වැඩිවෙන්න පින්වර්ත්නය ඔුන්ගේ මඟ පල් ලබන සභාවාදී විවිධ කාන වෙනස් වෙන්න පුළුවන් එතකොට. සක්කදීවරාජයා විශේෂ පුද්ගලයක් සකදීවරාජයා අන්න ඇයට වැඩා පින්වර්ණි විශේසකම් විශේෂ ලක්ෂණ රාසියක් ඔහුට තියෙනවා. ඔහු මගමානවකයා විදිහට මනුස්සලෝකෙ හිතී. මගමානවකයා මනුසලෝකෙ හුඟක් මේ පින්දහම් කරගත්ත කෙනෙක් කර යාළුවත්තයක් එකතුවෙලා. අන්ඳම සක්කදීවරාජය සූහන් මාර්ගයටත් පත්වෙනවා. ඒ භාගවත්තිලෝගුරු මේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මස්ස වනය කරලා. පිින්වත්නී දිවලෝක හයත් තියෙනවා මනුස්සලෝකී තින මේ උක්කෝ මයිතිවෙන සුගතිබූමිවල මේ දිවලෝකෑ මනුසලෝකයකනම ස්ථාන හතේම මඟපල්ලාබී උතුමම් පහළ වෙන්නට පුළුවන්. ඒක ඒ ආකාරයට ඔය පින්වතුන් තේරුම්ගන්නට ඕනෑ. බ පිල්තුූ ලබාදද නොතයන් තැතිපුත් ඔ ඇත්තු නැවත අහන්න ඔය ඇත්තාට වැටහෙන වැතිි කල හිටල තමයි ෆිම විදියට ෆිල්තුූ ලබා දෙන්නේ ඉතාම සාරලව කියන්නේ පින්වත්නී ඊළඟට හලතියන පස්්නය තමයි අවසරය ස්මීන් වහන්සේ චිත්තවීතියක ජවන්සිත් හතාක් ලෙස පහලවන්නේ එකම සිතක් හත්වාරයක් නම් ුවන ජ දවන්තිස්තෙන් දිත්්‍රධම්ම වීත්නය විපාකත්. හත්වන ජවන සිතෙන් උපච්ච වීත්නය විපාකත් ලැබේ නම්. ඒයාදී ලෙස එකම සිතක් නිසා දිිත්තදම්ම වීත්නය උපච් වීත්නය අපරාපරිය වීතනය ලෙස විපාකදීමට හේතු සකස් වන්නේ කෙසේ ද කියලා. පිංවත්නී චිත්ත වීතික ජවන්සිත් හතක් ලෙස පහලවන්නේ එකම සිතක්. හත්වාරයක් නම් කියල කිව්වොත් පිින්වත්නී එක හිත හත්පාරක්ම පහළ වෙනව කියීන අදහස්ථගන්නේ එපා. උනෑම සිතකට ආයුකාලය ඉතින උප්පාද සිති බංග කල සනත්‍රියයි. පළවැනි ජවන් සිත ඇතිව නැතුව යනවා. ඒ ජවන් හිතට සමානයි හැම අතිම දෙවනි ජවන්සිත හබ පලවෙන සිත වඩා ඒක ටිකක් පබලයි. ඒකත් ඇතු නැතුව යනනිට පස තුන්වනි ජවන්සිත ඒකත් ඇතු නැතුූ යනවා. පළවෙන් ජවන්සිත ඇතු නැතුූ යන ඒකති විපාක විඥ්ඥානයක් උපදවලා. අනාගත විපාක සත්‍යයකුත් ලබා දෙමින්. දෙවන ජවන්සිත ඇති වන්න තේවිදිහතුන්වෙන් ජවන්සිත ඇතිවෙන්නේ තේවිදියට හතවෙන් ජවන්සිතත් එහෙමයි. පස්සන හයවැනි හත්වැනි ජවන්සිත් ගත්තහම සෑම ජවන්සිතක්ම පින්වදි වෙනවෙනම හිත් එකම හිතක් නෙමේ. මෙතන හි හතක් තියෙන්නේ. එක හිතක් නෙමේ හිත් හතා. එතුට පළමණනි ජවන්සතෙන් ිත ධම්මවේට විපාක ලැබෙන කිව්වත් ඔව ඒ එක මෙලොට ජීවත්තීත්ති අවස්ථා ලබුණත් විපාක් දෙනවා. මොක දේක එක හි ඒකට එක විපාකයක් ලැබෙනවා. හත්වන ජවන්සිත ගත්තාහම ඒකත් පිින්ුවත්න අන්තිම ජවන්සිත උපපාචවේී ඊළඟ භවයට විපාක ලබා දෙෙනවා. ඇත ජමන්සිත් ගත්තාමක අපරාපරියවී කවදය දවසක පින්වුවත්නි විපාක ලැබෙනවා මෙත නැසිත් හතක් තියෙන්නේ ඒසිත් හතයින් හතර හතෙන් එක හිතකට එක විපාකේගානේ හතටම ලැබෙනවා මෙලුවට ඊ ළඟ භවීට සහ දීර්ග සසරට. සත්පුරුස පින්වත්නී ඊළඟට හලතිීන පශ්නේ තමයි පින්වත් සාමීන් වහන්සේ. විස්වයේ සිටින සෑම සත්්‍රයෙක්ම කවදාහෝ උතුම් වූ නිර්වාණය ලබනවාද තෙරුවන් සණය සාමන් වහන්ස කියලා. පින්වත්න එහම වෙන්න හැ. ඔය ඇත්තුඒ එක මෙහම තේරුන් ගන්නකෝ. ඔබ නත නහතමාත් ඒකට නියහතවා දක තින්න ඇැතුව. ඔය ඇ ඉන්න සක්වලේ සත්වෝ කුච්ච දෙන්නාද. අපි මීන සක්වලය සත්වය කොච්චරන්නාද. භාගිවතුන් වහන්සේ පහළ වුණු කාලේ මොන තරන්නම් කෝටිප්‍රමාණයක් මඟ පල් ලැගුවද. මේ අවුදු දෙදස් පන්සේ කාලේ කොච්චේනම් ප්‍රමාණයක් මඟපල් ලබල තියෙනවාද මහමෝද සත්වය කොච්චරකින්නවාද වනන්තරල සත්වය කොච්චරකින්න එත්්බිම් තියන පැතිවල කූරල්ල වගේ සත්වය කොච්චරකන කූම්බිගුල්ල කූම්ඹි කොචරකින්නවාද ද මිදිය තැන්වල කොච්චන් සත්්‍යය වාසය කරනවාද පිමත්නක කෙලවරක් නැති කතාවක්. ම විසාාල දීර්ග කතාව. කවදය දවසක නිවන්දකිනවද කෙලහොත් ඒ එහෙම ගන්න එපයි එකහි වෙන්න හැ. එක සක්වලක භූමිටි සේක ඉන්න සත්වයෝ අරගෙන එක සක්වලක ප්‍රමාණයේ වැඩි කරන්න කොය ඇත්තුූ සහස්සේ ලෝකධාතුට ඒක දීහන්සී ලෝකධාතු දක්වැඩික කෝටි ලක්ෂසයක් ලෝකධාතු දක්වා ඔය ඇත්තු වැඩිරලා බලන්න. එතකොට අපූරුවට හම්බුවේ ඔය ඇත්තන්ට මගුල් සක්වල එක විතරක් මඟපල් ලබන පිරිස පහළ වෙන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළවෙන්න ඒතාන් දුල්ලබම කාල පරිචේදයක ඒවගේ උතුම් මහනී අවස්ථාවක් වෙනකොට විස්වී ලෝකධාතුයින් අනන්ත ප්‍රමාණ සත්ව කොට්ටා සත්්‍යයක ගත්තාම ඒක මොන තරන්න සුදු ප්‍රමාණයක්ද කියලා. අ බුදුරජාණන් වහසල ගොඩා පාලුනානේ පින්වත්න අපේ බුදුරජාණන් ව පහලන අනාගතයත් පහල වෙනවාන නමුත් මස්සියලුම විස්වීය හැම සත්වයෙක්ම මඟ පල්ලබා සසරයෙන් එතරි වෙන්නේ නැ ඒ එහෙම ගන්න බුදුරජාන්සය හෙම දේශනා කළ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනුව දේශනා කළේ සසරේ තියන දුක්කාදර ගොඩ බහුල හින්ද අද අද මඟ පල්ල බන්න කටයුතු කරන්න කියලා. සත් පුෘස පිින්වත්නී ඊළඟට හලතිීන ප්‍රසනේ අවසරයි කල්්‍යානමිත්්‍ය සාමීන් වහන්සේ පාධත්වූප ජීවී පීතයේ යම්කිසි කෙනෙක් බන්ධන කරන කෙනෙක් බැඳ තබන ලැබුවහොත් එම පේතයාට පින් අනමෝදන් කළ හැකිද එම පේතිාව ජීවත්තන කෙනෙකුට බන්ධනය කළ හැකිද එහම දෙයක් වනා මම දැනුවත්ත මේ පැහැදිලක දෙන්න සේක්වා කවුනා කර කියලා පිංත්ී පාදත්වූප ජීවී පීතයින් යම් කිසි කෙනෙක් බන්ධනය කර බැඳට යැබන ලැබුවහොත් එම ප්‍රීතියාට පින් අනමෝදන් කළ හැකිදකිල් ඇහවුවත් පින්වත්නී පාධත්වූප ජීවී ප්‍රීතයින් බැඳගෙන වැඩ ගැනීම කියන කාණාවකට එනවා කියන එක ලහෙසි දෙයක් නෙමේ මොකදඔවුන් අසරණ පිරිසා. හබ යක්සයිම් බන්ධනය කර ගන්න පුළුවන් තමරස්සය න්ධනය කරගන්න පුළුවන් පාදත්වූප ජීවිී වනත් යම් ශාස්ත්‍ර කමයකට එහෙම ගන්න පුළුවන් කමැයිති. එහම ගන්න පුළුවන් ක්‍රමත්තිය නොනැතුව නෙමේ. හැබයි යම් යම් ශාස්ත්‍රකම පාවිච්චි කරලා. පින්ුවර්ත්න එහෙම කරල පින් අනමෝදන් කිරීමවාදී මොනදේ කරන්න ගියත් තවත් කෙනේගේ නිදහ සහිමි කළහම ඒ අය කැමති වෙන්නේ තමාගේ නිදහස සහිමි කලාට. කුඩු කරලලා කුරුල්ලෙක් හැඩුවාට ඒ කුරුල්ලා ඇපින්වරණ කූඩුවේන්න කැමති නැහැ. පුරුදු කරල එතන එහෙම කෑම්බීම දීල තන්හාවැත කළ හෙම තියන්න පුළුවන් නමුත් ඔහු එකට ඔහුගේ හිතේ ඒ පිළිබන්න බලවත් අකමැත් තත්වයෙනවා. හිර වෙලා ඉන්න. එනිස්සා පිංවර්ත්න කිසිම සත්්‍රීක් ඔය ඇත්තෝ හිර කරන්න යන්න එපා කිසිම ආකාරයකට ඒ කෞඩු හරි එහෙම කලෝතින්. පෙරලා ඒ ඇත්තංගින් හිරිහර පීඩා ආදී ඇතිවෙන්න පුළුව. විසේසියෙන් පාදත්වූප ජීවී පේතයින් කියන්නේ පින්වර්න අනි තැත්තු අනුමෝදංකරන පිණින් ආහර පානාදිය ලැබන ඒවාගේම කෙලසුට සැරව ආදී අනුභව කරමින් කටයුතු කරන අය. එතකොට පින්වර්නි කොයි ආකාරයකටවත් ඒවැනි කෙලසුට සැරව අනුභව කරමින් ජීවත්තනයි ඔබේ නිමස්සර රඳවගෙන ඔවුන්ගෙන් වැඩ ගනිමින් කටයුතු කදන්න එපා එයින් ඔබත් අපිරිුසිුදු වෙල්ලා බොහොම අපසන්න අපිරිුසිුදු කිරිට ස්වභාවයකින් කටයුතු වීවි පින්වද සත්ව කතාව හරි විසාලයි. ම විසාාල කතාන්දරයක් මේ සත්ත කතාන්දදය කල කියන්නේ. එතනදී යක්ෂයින්ගේ කතා වෙනාත් යක්සයින් බන්ධයකළ යක්ෂයගෙන් විට වැඩ ගන්න පුළුවන් එම ශාස්තර තියෙනවා. නරක ඒ සත් එන්න බැඳගෙන වැඩ ගන්න බෑ. තිරි සං සත්වය බැඳගෙන වැඩගන්න පුළුවන්. එක ගවයින් වගේ සුනැකයින් වගේ එකඒක වැඩකදගන්න පුළුවන්. අසුරේඇවින් බැඳගෙන වැඩගන්න බැහැ. හබැයි පේතාදී කොට්ටාස වලට පින් අනමෝදංන් කළ හම් බැඳගත්තේ නැතුවනාට ඔයඇත්තු අනමෝදං කරන පිණින් ඕම් සැපසම්පත් ලබා ගත්තතාම් ඔබට ඇවිල වුම් කැත්තයෙන් මුදව කරනවා. පේතාදී කොට්ටාස පිංවත්නී ස්වේ්චාාවේ මෝය ඇත්තන්ට මඟහැන්න දේවා ීවාගේම හිදිහැර කාදර වෙන්න තිරෙන ඒවා යම්යම් කවන ඔවුන් දැනුවත් වුණ ඔගට වලූත උපකාර කලාවි. ඔය ඇත්තන්න සහයෝගේ ලබාදේවි එන්සා පංවර්ත්න පේතයින්ට පින් අනමෝදන් කරන්නට වග බලාගන්න ඥාති පිත්‍රපීතයින්ට දෙවියන්ටත් පින් අනමෝදන් කරන්න පින් අනමෝදන් කිරීම වගේ බන්ධනයක් තවත් නැහැ. උදවඋපකාර කරණයක කුසලීට සම්බන්ධ කරගන්නේ පින් අනුමෝදං කර්ණයක තරම් බලසම්පන්න බන්ධනයක් තවත් නැහැ වෙනත් බන්ධන පින්ුවනි බලහත්කාරයෙන් කරන දීවත්. කිසිමන කිසිම සත්ති පීතකොට්ට ආසවවත් යක්ෂ කොට්ආසවුවත් තමන්ගේ නිදහස අහිමිකරණයකට බලහත්කාරයෙන් තමාන්ට වදහිංසාධනයකට කැමති නැහැ. කිසිම කෙනෙක් කැමති නැහැ. ඔය ඇතු හිතන්නක. මතිවේදනෙක් කෙනෙක්ගේ නිදහස සහිම කරනවාට. පංවත්නී කිසි ම කනෙ කැමෙත්නෑ තමන්ගේ නිදහස අහිමිකරනවට ඒ බවහිම තේරුන්ගන්නට ඕනෑ. ඊළඟට අහල තියන ප්‍රස්නයේ තමයි ෆිංුවර්ත්නි ඔය ඇත්තන් බදන්නක ප්‍රසන හරිම පූර්දිය. නිකන් විස්්ව විද්‍යාලයක් වගේනයට ෆිංුවර්ත්න උබානේ ප්‍රස්නවලට ලැබෙන උත්තරත්යක මුළු තිිපිටකේ බලූහාම මෙම ධර්මසාකච්ඡා කදන්න ඕන ෙවා දරවාදරත් ඔබ මෙමගේ ධර්මසාකච්ඡා දිය පවත්වන්න. ඔය ඇත්තන්නට තින ඕනෑම ගැටලුවක් අපි නොත් අහන්න අපිත් අපි සක්ති පමණ පියුතු ලබා දෙනවා. ඊළඟට අහලතිීන පස්නේ තමයි. අවසරෑ පින්වත් ස්මිින් වහන්සේ. පේස්බුක්් එකවොස්සේ ධර්මී මම සයාකරනවා. ඒවා හරිකීල ධර්මදානයක් වීවා කල සයා කරන්නේ. නොදන්නා කමනිසා වැෑදිකවුණු සයාකරුත් පවක් වෙනවාද. කවනාවෙන් පහත් අදන සේක්වා ස්වාමින් වහන්සේ සූධියපීතයේ තේරුම ගැනත් පුළුවන්නම් පැහැත් රිකෝදින සීක්වා ඔබහන්සේට මේ පින ඉක්මනින් නිවං අවබෝධවීම පින්සම හිීතුවාසනා වීවා කියලා. පින්වවෙන පේස්බුක් එක ඔය ඇත්තන්ට දහම් කවනො දැන් තේරුම් ගන්න පුළුවන් ශක්ති පමණින් සයා කරන්න. ඔබට තේ නෙවිදිහට. කොහොමත් එතනදී ඔය ඇත්තන්ට අතින් යම්කිසි ධර්මකානාවක් වර්දවා සමාධිකතු වනා කර හිතන්නකු ඒ දකින කල්්‍යයාාන මිත්‍රය කොගට පෙන්වාවිමේ දහම්කාන්නා මේක වැදීපුතේ මේක වැදී දුවේක නිවැරදිකරගන්න ක්‍රීති ඒක මහනි අවස්ථාවක් මෙ. හබ සමාර කට්ටය ඉන්න එහෙම නැති අය. සමාර කට්ටි හරි කැමදී පින්වර්ත්න තවත් කෙනෙක් දරමය හෝ කියනවනම් ඒක වලක් වන්න. සමර ස්වාමින්හසලත්තින්නව සමාර ගිහි අයත් ඉන්නවා. තමන්ගේ යා එතන තමන්ගේ පිරිස විතරක් ඒ ඉස්සරහට ගන්න ඕනවට අනිත් තුදවීග මාහංසක මට්ටන් දුර්ුවල කරන්න හත්නවා. උපන්ගෙහිම ඔවුන්ගේ උත්සාහයි අහිමි කළදානවා. උත්සායි නැති කළදානවා. උපන්ගෙහිම ඔවුංග බය කරනවා. උපන්ගෙහිම ඔවුංග දුරුවල කරනවා. නමු ස්වාමින් වහන්සේලා බලන්නකෝ තවස්වාමින් වහන්සේලා බිහිකරන කොට ඒ හාමුදරුවන්ට උක් කියේ රදෙනවා වරද්ද වැරදි වැදිහැ ැගතින් ඕන පුංචිලම එක පාරැම්පින්වර්න. ඉපදුුණු ගමන්ම නැගිටල දුවන්නේ ඒ මුලින්ම කිරිබීල වැඩලා ඊට පස්සේ මුනින් අතට පෙරලිල බඩ ගාලා මේ ඊළඟට වැටි වැටී නැගිටලා ටිකටි අතපය හා හැයි වෙලා තවුණ වයසටම ආවහම තමයි තමන් තනියම යමක් කරගන්නේ. අන්න ඒ වගේ ඔය ඇත්තෝ ඔොබේ සක්ති පමණින් දැනට තියෙනෙ විදිහට දහම්පාට ගන්න සයා කරන්න ඇත්තරා කොටඒ යම් දෂසිය තිබොත් කොහිහරි තැනක කලන මිතුරු සාමින් වහසට මක් හරි කල්නිිමිතුරු මහිනිඉන්හසන මක් හරි කල්නිමිතුරු. කවුරු හරි උපහසක උපාසිකාවයක් ඔය ඇත්තන්ට පෙන්න්නයි ඔය ඇත්තන්ට පනිවිර දින්න පුළුවග නැත්තන්ගේ යට අද හස් පල කරවි දයි මකේ මෙන්න මිහිමද අත්තිී නවා පොඩ්ඩක බලන්න කිය. ඒතින්න මේ මහිහමද අත්තින පොඩ්ඩා එකක නිවැදි කරගන්න කියලා. ඔය පින්වතුන් එතකොටඒක නිවැදි කරගන්න බලන්නකු දර්මදානය කන කොට ඔයත්තන්ගේ දර්ම ානයේ වැරන විදර කලනමිතු රදවකන විද ලකු කල්්‍යාන මත පිරිසකේකරසේ. නොදන්න අයයි දැනුවත්තේ දන්නා අයි වැටි වේවි. දන්නාය ඔබට උපකාර කරාව. ඉරිසියා කට්ටිය ඔබට හිරි හැරකරවි, නිින්දාකර ඕක වැෑදිෝකයින් කරන්නාදී විදියට සැර පවස විදියට කියාව. දන්නාආය අරකේ තියන විදිටම ඕක මෙන්න මෙිහෙමුණොත් හොඳයියාදී විදියට පහැතේ කරල දේවි. එනිසා කවුනාවන්ත හදවත්තියන පිලිස එකතු වේවි, නිින්දාා සහගත පහත් හදවත්වයන පිරිස පින්වුවත්නිි බැහැර වෙලායාවි ඔබ ඔබේසක්ති පමණින්. රම සයා කරන්න ඒකම අහලතියෙන සුරිය පිරිතීතිය රුමකිව්වහාම. පිංුවත්නී හිරු දීව්‍යපූත්‍රයා රහවසුරෙන්දයා විසින් අල්ල ගත්තා. ඒ විලාව හිරු දීව්‍යපූත්‍රයා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් නමුතිී බුද්ධ වීරත් වූ විප්පම මුත්තෝජි සබබදී සම්බාධ පටිපන්නෝ ස්මීතස්ස මේ සරනම්භවාති. බදධවරයන් වහන්සේ ඔබවහන්සේ නමස්කාරවීවා සියලුම තැන්වලින් මිදුනෙමි මිදුනු ඔබ වහන්සේට නමස්කාරවීවා මම පීදාවකරපත් වනා එහෙමට පිහිට වෙන්න කියලා. ඒවෙලාෑ බුදුරජාණන් වහන්සේ හිරු දීවපත්‍රයා මුල්කරගෙන ඇරාහෝ අසුරේන්දයාට මෙහෙම ගාත්ථාවලෙන් කියනවා රහ වසුරේන්දයේ හිරු දීවපෘත්‍රය අඩුහත් වූ තතාගතයන් වහන්සේ සාහන ගිය කෙනෙක්. දවිවපත්‍රයාව මුදා හරින්න බුදුරජාණන් වහන්සේලා ලෝකයට අනුකම්පා කරන අය කියලා. ඇරහ වස්රේන්දය ගණදුරය එලිය කරන්නේ බබලන්නේ උග්ග තේදස්තියන හස්සේ හැසරෙන ඒහිරු ගිලින්න එපා රහ වස්ුරේන්දය මගේ පුතාහිරු මුදවන්න කියලා. බී කියන්නෙමේ අරහිර ගැන නෙමේ පින්ුවත්නී සූරෙ දීවපුත්‍රයා සම්බන්ධව. එතනදී පිින්වත්නී රහව අසුරේන්ද්‍රයපෘත්‍රාව මුදාහයනව හරලා පියපචිත්ත්‍ය අසුරේන්දයා වෙට යනවා ගිහිල්ලා සම්වීගෙන් ලොමු දැගැන්න්නලා එකස් පැසක ඉන්නකට වේපචිත අසුරේන්ද්‍රයා ම ගාථාව කියනවා. මොකක් කින්දද මේ විදිහට විව්ලමින් බයිවෙලා ඉන්නේ. හිරුව මුදා හැරියද සංවේග ස්භාවයට පත් වෙලා බයිවෙලා ඉන්න ඇයි කියලා. ඒ වෙලාවේදී භාගවත් බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධඝාතාවෙන් ඒ විදිහට දේශනා කළ කානාමතු කරලා හිරු මිදවේ නැත්නා මගේ මුදුන හත්කඩකට පැරෙනවා ජීවත්වෙන්නට බැරි වෙලා යනව එනිසාමං හිරු මුද හැරිය කියලා ඔහු කියනවා. මේ විදිහට පින්වර්ත්න ඒ කවුන තේරුන්ගන්නට ඕන මේ දීවි දෙව්ුවරුන්ගේ දීව්‍ය පුත්වයන්ගේ කාරණාවක් කතාවක්. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි පින්වස් සාමීන් වහන්සේ මාරයා කීපවරක් බුදුරජාණන් වහන්සේගේ සිත දැක්කා කියනවා. එහෙම බුදුගෙනේගේ සිත දකින්න පුළුවන්ද. ඇයි බැරි පින්වර්නනි ුදුරජාණන් වහසගේ හිත මාරයායට බලන්න කළුව. එවිතරක් නෙමි භාගිවතුන් වහන්සේගේ සිත පිනවාම් මංචකයේදී මරහතන් වහන්සේ නමක් බැලුවනි රුද්ද රහතන් වහන්සේන බදුරජාණන් වහස දැ ේද්‍යානීර සම්වයත්න ේධ්‍යානය සම්වයත්න ඔන්න ආනන්ද බුදුරජාණන් වහස දැ මේ මට්ටම කින්න්නෙලා ආනන්ද ෙරන්වාහ යන කොට ුදුරජාණන් වහසගේ හිත බාල ඒක විස්තර කරන්නේ අවස්ථා විස්තරකානය අපේ අනුත් මහරහතන් වහන්සේන. ඒ විදිහර සත්පුල් සැපිංවර්ත්න අභිග්ඥා ලාබී උතුමෙක්ට අනුන්ගේසිත් අරමුණ කරන්න පුළුවන්කම ලැබෙනවා මාරයා කියන්නේෙත් පප ලකෙනෙක් ඔහුටත් සිත්වභාවයක්න් වටහාගන්න හැකියාව තියෙනවා තෙරණින් වහන්සේලාගේ හිතතයමත් මාරයා තමන්ගේ ගහනයට ගන්න උත්සාහකරු පවස්ථා දෙැක් අවස්ථා ගැන අපිට අපතානවලදීම හම්ුවෙනවා. සත්පුරුස පිංගුවත්න ඊළඟට හලතියෙන පස්්නේ තමයි අවසරය පින්වත් සාමින්වහන්ස. ආනාපාන්සති භාවනාව කරගෙනය අද්දී උද්ගා නිමිත්්‍ය යනු කුමත්ද. පටිබාග නිමිත්්‍ය යන කුමත්ද, මේ නිමිති ගැනීමක් නැත්ද. එලෙස නිමිති හන්නා ගැනීමක් අවස්සද, එසේනම් කෙලෙසද පහදා දෙන්න සාමි වහස තෙරුවන් සානය කියලා. පින්වත්නී උද්ගා නිමිත්ත කියලකි යන්නේ ආනාපාන්සති භාවනාවී, ික්දුර කරේගෙන අද්‍ය ඉතුන්ගනි පියවරයෙන් පස්සේ ඇතිවන විසිය සවස්ථාව. ආනාපාන්සති භාවනා පියවර දහසයක් තියෙනවා. පලවැනි පියවර තමයි දිගහුස්ම කෙටි හුස්ම දැනගනිමේ පුරදුකරණයක. එහෙම පුරුදු කරාද හුස්මත් එක්කම හිත පිහිතාන පුරුදු වෙනවා. දෙවැනි පියවර තමයි ඒ හුස්මේ මුල්මේ ඒ. ඒ පළවෙනි පියවර දිග හුස්ම දෙවන පියවර කෙටි හුස්ම තුන්වැනි පියවර තමයි හුස්මේ මුලමැදාගේ දැන ගනිමින් පුරදුක උහුණ කරනය එක. එතකොට හුස්ම කියන අරමුණ ඇැරෙන වෙන තරමුණක් ඇතිවෙන්න. අන්න ඒ වෙලාවට පින්වර්නි යම් පැහැපත්තා ආකාරයකට උද්ානි මිතිිතත්වයක් ඇතිවෙනව චිත්ත සන්තතිය තුළ අධිසීලා අදිිචිත් අධි ප්‍රඥා කියන. ඒ බලවත් ධර්මියෝ වැඩ නෙහින්දා. සන්තතිය තුළ අධිසීල අධිචිත්තා අධි ප්‍රඥාවෝ වැඩ නෙහින්දා පිංවර්නි ලොකු හික්මීමක් ගොඩ්නැගෙනවා. ඒ චිත්ත සන්තතිය අ ආශසාසය පස්වාසේ අරමුණ කරමී යම් පැහැපත් අත්වයකුත් ඇතිව කට යුතු වෙනවා. ඒකමතාව වාර්ධනය වෙන වැට්නව එක දීප්ති මත් අත්වයකට පත්වෙනවා නමුත් හුස්ම කියන අරමුණේ අයින් වෙන්න හැ. හුස්ම කියන අරමුණේ මයි ඉන්නේ. ොත්ඒ දීප්ති මස්ස භාාවේ වැඩී හදිර දෙන්නේ කතාකරමින් ඉන්න කොට උදේ පහටවිතර කළුවරතිබල ඊට පස්ස උදාවේදී ටිකටික ආලෝකේ වැඩිවෙලා ඊට පස්සේ තවත් තන්තිමටියර මුදුන් වෙනකට හොඳට මාලෝ කිබ දෙන්නට හොඳටම දෙන්න පේන තත්තයට පත්තෙනවාගේ. ප්‍රතිබාග නිමති ත්වයන් ඇතිවෙන කොට ඇවිතක්ක විචාර පිීස්සු කකගතාකෙන් ්‍යාන අංග බලවත්ත මතුවෙනවා නීවර්ණ ධර්මවට පාත්කරයගෙන් තික තිික වාර්ධනය වෙලා ධ්‍යානා අංග උපචාර සමාධයේදී නොවිෙනසි ස්ථාවටව සතතිමත්ත පවතමින් ඉන් පස ධ්‍යානආදී උපතවාගෙන ඉතිදියට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. නිමිති හඳුනාගන්න ඕන භාවනා කමටහන මොකොහොමද කරන්නේ කළ දැනගෙන ඉන්නට. ඕන ඒවාගේ භාාවනාවෙන් ලැබෙන ප්‍රිඵල ප්‍රයෝජයෙන් දැනගෙන ඉන්නත් ඕන අවස්ථා සම්බන්ධයේ දැනගෙනම තමයි පින්වුවත්නිින් භාවනා කටයුතු කරන්න ඕන ගුරු සේවනය කටයුතු කරායුතුය. සත්පුරුස පින්ංුවත්නී ඊළඟට හලතියන පස්නේ තමයි අවසරය පින්ව සාමින් වහන්ස. ගස්තිය ඕOCදී වැනි. මාන්සික රෝගතත්ත්වයන් ඇති අයට. පාලනයකින් තොර බුදුරජාණන් වහන්සේ ගැනහෝ ඒ ඒ අයගේ ආගමික සාාස්තුූන් ගැනහෝ අපහාසාත්මක හෝ විරුද්ධ ආකාරයේ සිතිවිලී සිතට එනවා. ඒවා පාලනය කරන්න බැහැ. කැමැත්තෙන් හෝ වීදිීං ඇතිකරන ඒවත් නෙමි. එහෙම සිතීමේ ඌමනාවකුත් නැතුව පහල වෙනවා. යටපත් කරන්නත් අසීරුයි නමුත් ඒවා සිතිවිලි පමණයි. වචනයෙන් හෝ ක්‍රියාවින් පිටවෙන්නේ නහැ. රෝග නිසා එවැනි සිතිවිලි ඇතිවෙනයට සාමාන්‍ය අයට සේම පවසිදිි වෙනවාද. ඒ රෝගසුව වනතුරු එසේ සිටවිලිවලින් පෞරැසීම වලක්වා ගන්නේ කිසිේද. පින්වත් අපේ ආර්ෙම හා සංඝරාත්නයට නිදුක් නිරෝගී සුයේ ලැබීවා කියලා පවසිද්ධ වෙනවා. පිින්වත්නී රෝගයක් ඇතිවුුණත් එතනද ජවන්සිත් ඇතිවෙනකොට. ජවන් සිත්තවට විපාකශක්තියක් ලැබෙනවා හැබැයි ඒ දුබල වෙන්න පුළුවන්. අ රෝගතත්වේ හින්ද. රෝගීම් පීඩාට පත්ව නිසා එහි වෙන්න පුළුවන් නමුත් පින්වනි සිත කියන කානාවීදී. කායික කානාවට වඩා මාංසික කානා වැදගත්වෙනවා. ඔය ඇත්තු ඉන්දීය දරම් බලධර්මාදිය දියුණු කරගෙන් තියෙනවා නම්. රෝගබාධ ඇතුවනත් තුනුරුවන් ගන්නන් අහිතත් දකින්නහ. සිත දියුණු කරගෙන් තියෙනවා නම්. පිංුවර්ත්නී රෝගා බාධ තිබුණත් තුඔය ඇත්තු තුනරුවන් ගැන අ හිතත් දකින්න ඒවාගේ වෙලාට වඩ වඩ. තුනුරුවන්ට සමීපවීම තමයි කරන්නේ. ඔය ඇතු ඉන්දීය ධර්ම බලධර්මාදිය දියුණු තිියුණු කරගන්න වනේ මසනී පතත්වය ඉන්න අයගෙත් ඉන්ද්‍රිය ධර්මාදී දියුණු කරලා තියන්න තුනුරුවන්ත වරදක් මේ කායිකව කළත් වාචසිිකව කළත් මාංසිකව කළත්. වාර්ධවාර්දමයි එය ඒ ස්වභා වී අනුව කරමිපාක සැකසෙනවා. සත්පුරුස පින්වුවත්නේ ඊළඟට හලතිීන ප්‍රස්නේ තමයි අවසරය පින්වත් සාමන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාරවීවා විනිපාතික සත්වයන් කියන්නේ කවුරුන්ද. කවනාවෙන් පහදා දෙන්න සාමින් වහස කියලා. පිංවත්නී විනිපාතික කියලා කියන චාතුරු මහාරාජික දීවලෝකේට මයිති ඉතාමය පාල සත්ව කොට්ටාසයක්. මේ විඩිපාතික සත්වයෝග යන බොහොමද මේ දුප්පත් පිරිසක්. මේැක සරීද සුද්දූ කලු දිඹුරු කෙට්ටු මහත විදිහට මේ විවිධාකාරය විදිහයට වෙනස් වෙනවා. ආහාරපාන අතිසයිීම අඩු පිරිසක්. ෞ සැපසම්පත් ඉතාම දුස්කරව ලබන පිරිසක්. මේඇයගෙන් සමහරුම් අවපක්ෂයේදිී හුකාක් දුක් වෙන්නවා. පුරපක්ෂේදී බොහෝම සැපවත්වෙනව සෝපත්වෙනවා විනිපාතික කලකයන්නේ සැප වැඩි බවින් පිරහුනා කියෙන එකට නමා. විනිපාතික කෙලකයන් සැපවත්කමින් පිරහුනා කියන එකට නමක්. එතකොට මේ අය අතර පින්වර්ත්නි හතුකය තිහේතුක අය වගේ මහේතුක සුගති අයත් උපදින්න පුළුවන්. ඇප්‍රතිසන්ධී විඤ්ඥානය ඇතිව මේ අය එක දිහේතු ක හේතුක සුගති විදිට උපාති ලැගුහාම ඒ අයතද තිහේතුකයනම් මඟ පලත් ලබනවා. එහ මඟපාල් ලවපු විනිපාතික සත්ව ගැනත් අහන්න තියෙනවා ඒ තමයි උත්තර මාතාකින් විනිපාතිකාව. අනුද්ද මහරාතන් වහන්සේ ධර්මය සච්ඡායනා කරනව අහල සෝ වහන් වුණා. පුනබ්බස මතාව ඇගේ පුතත්යෙක්ක බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම දේස්නාවන් අහල සෝ වහන් වුණ. පංවර්ත්න ඒ ආකාරයට පිනිපාතික සත්ව කැන් චාතුරු මහාරාජක දිවලෝකයට මයිති පහල සත්ව කොට්ටාසයක් බව තීරුන් ගන්නට ඕනේ. ඊඟට හලතියන පශ්නේ තමයි අවසරෑ පින්වත් සාමින් වහන්සේ. හඳහන්වල කියන දේවල්වල ඒරාෂ්ඨකාදී අපලයන් කේන්දර ගැලපීම් සත්‍යතාවයක් තිබේද තිෙරුවන් සානාය කියලා. අතීතියේ පිංවති මේ ශසනීම් පිටත හිත දියුණු කරගත් රිසිවරු කෙල පිරිසක් හිටියා. අතට අතින්න රිසිවරු කෙල පිරිසක්. ඕ අභිග්ඥා උපදවාගත්තාහම ඔවන්ට පුළුවන් යම්යම් විදිහයට කානාපෙන් නල දෙන්න. ඕව ඔවුන්ගේ සක්ති පමණින් එම පෙන්නලා තියෙනවා. ඔවන් ඔවන්ගේ සක්ති පමණයෙන් පින්වර්ත්නි ඔවුන්ගේ දැනමේ හැතිට ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට පෙන්නලයක සටහන් කරලා තියෙනවා ඒ අනුව එක්කෙක් අයගේ අකුසල කරම කරගත්ත කාලසා විවිධකාන හර හඳහන් බල්ල කියන්න පුළුවන් මට්ටමක් වර්තමාන සැකස්ලා තියෙනවා. එතනද පිංවර්නී රා්්‍රකාදී අපලයක් ඒන්දර ගැලක් පින් වගේ කාන ගත්තා මේව ඉක්තර ශාස්තරයක් විතරයි. අසම්පූර්ණයි. සම්පූර්ණ නොවන පිංවර්ටනී ශාස්ත්‍රයක් විතරයි, සමාරේව හරියන්නා පුළුවන් අති බහුතරයක් වරදින්න පුළුවන්. හරිියනේවත්තියනව වර්ධනයවත් තියෙනවා පින්වර්ටනී ඔය ඇත්තූ ඒවා සරණයාම නොකළ යුතුයි ඒවායි උදව් ගැනීම වරදක් නැහැ. නමු සරණයන්න ඕනේ බුද්ධරත්නයේ ධම්ම රාත්නය සංඝරත්නය කියන තුනු රුවම් පමණයි කොයි වෙලාවකවත් අරවා සාරණයන්නේපා සහයෝගී ගැනීමේ වරදක් නැහැ. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට හලතියෙන පස්සනේ අවසරය පින්වා සාමීන් වහන්සේ. කුසලයේ කුසල කරමේ. කුසල සක්තිය කුසාසිත, කුසල විපාකය යන මේවා හඳුන්වාදින්න තෙරුවන් සාණය කියලා. පිින්ුවත්නී කුසලේ. කුසලේ කියල කියන්නේ අයහපත් ගති නසන, පාපගති නසන, යහපත් ගති උපදවන, යහපත් ප්‍රතිපල් ලබාදින යහාපත සිද්ධ කරන තමන්ට මෙලෝට පාල්ලුවට යහාපත සිද්ධ කරදය කුසලේ වෙනවා. එතකොට අයහපතය කරන්නේ අකුසලය කුසලයෙන් කරන්න යහපත්දී කුසල කරමය කුසල කරමය කල කියන්නේ පින්වර්ත්නී ඒ යහපත් දේවාල් කායික වාර්සික මාංසිකව සිද්ධ කරනකොට ඒක කුසල කර්මය වෙනවා. දස කුසල කරම පතාදී. විදිහට දසකුණයක් එයාදී විදිතයේ කුසල කරම තියෙනවා. එතකොට හිතයි හිතේත්න චෛසිකයි ඒ ඒ කටයුතු වල යොදවාලන කුසලක්්‍රියාව පින්වර්ත්නය කුසල කරමය වෙනවා. කුසල ශක්තිය කිව් හාම එතන පින්වර්ත්නිි තියෙන්නේ තමන් පෙරකරගත්ත පුුණ්‍ය කරමවල වර්තමාන විපාක ශක්තියෙන් ආදිය. ඒවාගේ වර්තමානයේ දැංකර ගන්න පුුණ්‍ය කරමාදයෙන් ඒ මොහොතේ පටන් අනාගතීත් ලැබෙන විපාක ධර්මාදිය. කුසල සක්තිය කියල කියන්නේ පිින්වර්ත්නී තමන්ගේ දස පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා ආද ඒ කවුණෝ එදනිසා රැස්කර ගත්ත, යහපත් හොඳ ඇපතිඵලයු ඒවා දෙලූම සාර්ථය කරන වගේම නිවන් දකින්නාත් අතිසේම උපකාර වෙනවා. කුසාසිත කල කියන්න පින්වර්ත්නි කාම සෝභන සිත්වල සිත් අටකට නමක් රූපාවචල සිත්වල සිත් පහකට නමක්, අරූපාවචල සිත්වල සිත් හතරකට නමක් ඒවාගේම පින්වර්ත්නී කුසාසිත කියල කියන්නේ සියලුම යහපත් දේවා සිද්ධ කරන හිත්වලට හේතුක ඥාන් සම්පයුතුත් කුෂ්ට කුසාසිත්වල ඉදල පිින්වත්න ඒ යහපත් දේවල් සිද්ධ කරලදින ඇසිත්වලට කුසාසිත කියලා කියනවා. කුසල විපාකයේ. අර ඇතුුණු කුසාසිත හම්බුවණ විපාකයේ. කුසාසිත කැතුුණනං ඒ කුසාසිත්ත විපාකයක් ලැබන්න ඕන ඒ කුසලේට ලැබුණෝ විපාකේ තමයි කුසල විපාකයේ කියලා කියන්නේ. සත්පුරුස පිින්වර්ත්නී ඊරඟට අහලතින ප්‍රස්නේ තමයි අවසරය ගෞරෝනීය පින්වා සාමින්හස තෙරුවන්සානයි. පළමු සමාව ඉල්ලනවා මෙම ඉල්ලීම ගැන. ඔබහන්සේලා දැනටමත් ඔබහන්සේලාගේ භාවනාකරණ ධර්මය මිනහිකරන කාලයිෙන්. බොහෝකාලයක් අපවිෙනවින් විංකරලා මෙවැනි ධර්මයේ බෙදා දෙෙන වැඩසටහන් කරනවා. අදකාලේ බොහෝ තවන පිරිස් කුඩුවාදී මත්‍රවි වර්ගවලට ඇබබැහවෙලා රටතුළ. හරිහැටි පුනරුත්තාපන වැඩසටහන් කත්‍රියාත්මක වින් නැති නිෙසා. ඔවුන්ට මේ වගේ මිඳීමේ ඉඩකර ගොඩක් අඩුයි. මෙවැනි පිරිස්වලට භාවනාවන් ධර්මය ගැන උගන්වා, ඔවුම යහමගට ගත හැකි වැඩපිළිවෙක් ගෞඩවනීයේ සගරාත්නයට මැඳිහත්ත්‍රී සිදු කළ හැකිද. ඔබවහන්සේ ඇතුළු සංගරත්නයට පතන්නාවූ භෝජියකි නිර්වාණය සාක්ෂත් කරගත හැකි වීවා කියලා. සත්පුරුස පිංවර්ත්න අපි දැනටමත් තිෙ වැඩසටහන් කන අපි ඔබ දන්නවා සතියකට වැඩසටහන් දහයකින් අපි ඔය ඇත්තංව මුණ ගැහෙනවා දින හතකට වැඩසටහන් දහයකිින්. ඒ වැඩසටහන් දහයි අති බහුතරයක්ම පැෑදිකි ඉක්මවා යන වැඩසටහ. ඔබ දන්නවයක පිංුවත්නී ඒ වැඩසටහන් සිදුකරන්න ඔබේ යහපතූ දෙෙසා. ඔය ඇත්තන්ට සසරින් එතරිවීමදෙසා වතුරු උගරක්කත් බලාපොරොත්වේ නැතුව අපි ඒ කටයුර සිද්ධ කරන්නේ. පිංවුවත්නී අඩුමතරමී වතුරුගුරක්කත් බලාපොරොත්තුවක් නැතුව ඔය ඇත්තන්ගේ යහපතූදෙසා තිිපිට එක අටුවා ටකා පරිවාර ගන්තවල තියෙන කවනු සියල්ලම හැකි සක්ති පමණි විවර කරමින් ඔබ දහාම් පිපාසය සංසිඳවන්න ඔබට සසලින් එතර වෙන්නත් ලබාගත්ත මනුස ජීවිත අපති යන දෙන්න ඇතුව එයිම් උසස්පතිපල් ලබාගන්නට පින්වර්නී මඟ පෙන්නම් විදිහට ඔය ඇ එයින් උසස්පතිඵල් ලබාගන්න ම විවෘර්ත වෙන්න විවෘර්ත වෙන්න බබලනවා. සසරින් ඉගොඩ වෙන්නට මහන්සගති යුතුම් වෙනවා. පුළුවන්න්නං අදරහතන් වහන්සේ නමක්කෙන උත්සාකාන්න ඔබේ හේතු සම්පාත් දුරුවල්නං අද බැරූුණොත් හෙට. ඒත් හේතු සම්පාත් අවදට දුරුවල්නං කවද හේතු සම්පත් මහකුරායන්නේ. සතියකින් ද මාර්සකින්ද අවුරුද්දකින්ද නැත්තා මේ ජීවිත කාරමය අනද ඒ තවමත් හේතු සම්පත් දුරුවල්න ඊළඟ භවේද මතු අනාගතයක් ම භවයක කවදාද ඔබේ හිතු සම්පත් ප්‍රබලව ශක්තිමත්යන්නේ අන්න ඒ මොහොත්ති මඟ පල් ලබල සසඳින් එගොඩි වෙන්න කටයුතු කරන්න ඕන. මෙතන පිංවත්නී බොහෝ තවන පිරිස්. කුඩුවාදී මත්‍රවිවලට මද්‍රව්‍ය වර්ගවලට ඇබ්බැයි වෙලා ඉන්නවා. රට තුළ හරි ඇටි පුනොලුත්තාගන වැඩසටහන් ්‍රාත්මක වෙන් නැතින්සා ඔවුන්ට මේ වගේ මිදීමේ ඉඩකඩ ගොඩක් අඩු යාදී විදිහයට මේ පස්සනය ආදියක මෙහෙම තේරුම් ගන්න. පින්ත් රට තුළ මේ දරුවන්ව නොමගැවීම සිද්ධකාන හිතා අමතාම අයි. හොඳටම දන්න හින්ද කියන්නේ. මේක නිතාම හොඳර තන්න හිද කියන්නේ රජයන්කර වනකත්තිය ඒ උදවිය තමයි මේ රට මත්‍රව කියන්නේ. පොලිසියේ ඉහර නිර්ධාරීෙන් සියලුදනාම දන්න කෞද්ද කරන්නේ මෙ උපස්සු පස්ස ඉන්නේ කවුද ඒ කරනය කවුද ගේන්නේ කවුද තියන තැම්මොනවද මුොදන්නානෙමය දන්න. ඒවාගේම ඒ වැඩපිළිවල සිදුවන ආකාරයවෝු හොඳට දන්නවා. මේ පසු පස්ස කිය්‍යාත්මකෝන ස්වභහාවනුත් තෝ මුහොල දන්නවා. නමු සමාජයේ නොමගියවන්න පහලයිඉන්න කීපදනෙක් විතර අකල්ලනවා. ප්‍රධාන ලුකුවයි පාර්ලිමිේන්තු තුළ ඉන්නවා. ඒවාගේ ඉහ නිලතල ආසනවල පුටුවල වාඩිවෙල නීතිය ක්‍රාත්ම කරන බවකොත් පෙන්න්නවා. මෙතන තියෙන්නේ සම්පූර්ණයම නොම ගැබීම විතරයි සමාජෙන් නොම ගැවනවා ඔවුන් අසරණජී විතවලින් හම්බ කරනවා. ඔවුන් කෝටි ගනා හම්බ කරනවා. ඒවා බිලියන තිලියනි ඉක් මෝවාපින් වර්නේ මාහා විසල් ජනස්කන්ද වෙනවා. ඉවිතරක් නෙමේ ඔවුන් මේ සම්පූණයම ඔුන්ගේ වෙළඳාමවුන්ගේ ආර්ථික මාර්ගය බවට පත් කරගෙන් තියෙනවා. ගේ දේවල්ට පුනරුත්තාපන වැඩසටහන් ක්‍රියාත්මක එකරණ එකත් ලිහසි දෙයක් නෙමේ. අපි හොඳටම දන්න නිසත් අප බොහෝ මත්‍රවිවලට ඇබබැහුණු තවන ජීවිත ගලවගෙන තියෙන් නිසත් තවදරට ඇත් ඒ කටයුතු කරමින් ඉන්න හින්දත්. නමුත් පිින්වර්ට්න කරපු උත්සාහයම් බොහෝමයක් අසාර්ථක වෙලා තියෙන හින්දත් බොහෝමයක්ම සාර්ථක වෙලාතියෙන හින්දත් අසාර්ථක වෙලාතියනෙ ළඟ ඇසුර තියෙනකොට පින්ංවට් යහපත්ව හොඳීඉින්ව සමාජයට ගිය ගමම් විලටගන්න ඕන තරන් තැන්තියෙනවා. යාලූත් සහ ඒ පිරිස්සයක සමාජ ඕන තරන් ඒ කනවේදයන් සකස් කරලා තියෙනවා ඒවා වානය කරලා මර්තනය කරලා නැහැ. දැහිතන්නක රජී අනුගහයෙන්ම මොනතරන්නම් තියනවදද මත්පැන් හල් මත්‍රවියකු උන්හල්. එතකොටට ඒ අය ඒ කටයුත්ත කරමින් ගෝුන්ට ආදායම් මාර්ගය හදාගෙන තියෙනවා අ නීතිවිරෝධීදේවල් වහමින් කටයුත්තු කරනවා. මේ අනිදදේවල්වල්දිත් රජේත ආදායම භාර්වලින් යනවගේ දේශපාලක් නය සහ ඒ නීතිය කරවනයට ආදායමක් යනවා පින්වත්නී මෙින්න මේවාගේ බාහිරින් ඇසිදුවන ඒ මත්කුඩුවාදී ඒ දේවා හින්දා. මේක නවත් අන්න කරන්න පුළුවන්කමක් නැහැ නවත්තනක ලිහිසි පහස දෙයක් නෙමේ ඒවා කරවන කට්ටියම බොහෝවිට මේවා අල්ගත්තා ආදීවිදියට ප්‍රදර්ශනයන් විතරක්වනවා රට වැසියන්න ම ගැවන්න ඔහුම තමයිඒ දේවාය කරන්න. සක්ති පමණින් අපිත්. මද්‍ර්‍යයාදිියයටට අහු වෙලා ඉන්න අයව ඒක මුදවන්න කටයුතු කරනවා. ඉදිරියේදීත් පින්වර්ණී වැර සටහන් අකණ්ඩෝම කියයාත්මක වෙනවා. පහකාරි පාසල වල හෙම මේ කෝවිත්තත්වයට කලින් එ මද්‍රාවවලින් දරුවන් මුදවාගන් දේශනා මාලාවක්ම අපි පවත්වාගෙන අතාව කෝවිට් වසංගතත්වය හින්ද ඒව නතර කලින් ඇනැත්තැ අපි ඒ බන්ධනා ගාරවලට ගේල ධර්ම දේශනාපවත්තනවා ඒවාගේ පාසල්වටි ගහහි ධර්ම දේශනාපවත්තනවා දරම් පත්්‍රිකා සමාජගත කන මේ විදියට තවන ජීවිතවට ලු ආලෝකයක් ලබාදීින් බොහ වැල සහ අතතිකයාාත්මැක් කල තියෙනවා. ඉදියේදත් කාදාාන්රූපව ඒවක යාත්මක්කන නමුත්. පර්න ඒ දවල් සමාජයේ ඉහල කුටුවල ඉන්න අයි විසින් හිතා මතාම තමන්ගෙ රට වැසියන් නොමගේ ඇවීම උදෙසා සිදුකරන කියා පටිපාටීන් ඔවුන්ගේ ආදාය මාර්ගය. පිංවර්ත්නී ඊ නඟට හලපම ප්‍රශ්නේ තමයි අවසරය පින්වස් ස්වාමීන් වහන්සේ. සිහින යනු කුමක්ද ඒවාකුමක් ඇසුරු කරගෙන හටගන්නවාද. ඒවාට හේතුමනවද ගහතා දෙනු මැනෙවි ඔබවහන්සේට බොහෝම පින් කියලා. පිංුවත්නී හීන කියල කියන්නේ චක්කා අයතන සෝතායත්න ගනායත්න ජීවහායත්න කායායත්න කියන ආයතනවලින් අරමුණු ගන්නා ඒව නෙමි. හීන ඇතිවෙන්නේ සම්පූණීම මනා අයතන දම් ආරම්මනත් එක. මනායතනයේ දම්වාදම්මනත්ක හීන ඇතිවෙනකොට එහීන සම්පූර්ණීම පින්වත්නි, කි ින් නින්දත්ික සම්බන්ධෙන වඳුරු නින්දත්තිික සම්බන්ධ වෙනවා. හීන ඇතිවෙනකොට ඒ පටන්ගන්න මනෝදවාරීෙන් අව සංවින්නෙත් මනෝදවාරීෙන් නින්ද පටන්ගන්නෙත් මනෝදවාරෙන් නිින්දව සංවි්‍යත් මනෝත්වාරයේ. එතකොටට පිංගුවත්නී ඒවයින් සමාරේවා නාගතයේ සිද්ධ වන දේවල් විදිර දකින්න පුළුවන් සමහරදේල් තමන්ගේ රාගාදී කවුණු බොහොම ප්‍රබලව තියෙන හින්දයි දැන ඒවා තමන්ගේ ශරීර්ස්භාවය අවුල්ලනු හින්ද වෙනස් වනි හිද දැන දේව සම දේශගුණික ඒ විපාර්යාසියන් හින්දා තමන්ගේ ධාතුකුපිතවීන් වගේ දේවල් හින්ද පේන දේවල් ඔය වගේ විකාර දේවල් ගොඩක් අතර. අනාගතය වෙන්න පුළුවන් කානත් හීන විදිට පෙන්න පුළුවන්. මහබෝධි සත්්‍යයන් වහන්සේ සම්මා සම්බුද්ධත්තයට පෙර හීන දැක්කවගේ පින්වර්ත්නි ඒ වගේ අනාගතය වෙන දේවල් දකින්නක් පුළුවන් මනා එතනයට අනාගතා රම්මණ ගන්නා පුළුවන්. නමුත් බහු තරයක් පින්ව ධාතු කුපිටවීම්සා ව විවිධ කානාව මත සිද්ධ වෙනවා සමාරදීව නිවැරදී සමහදීවල් වැදී ඒක හරියටම දන්න කෙනෙත්ට හීන ගැන ඇහුවට පස්සේ ඒ මෙන්න මේ වගේ මන්දයක් මෙතන තියෙන එකේලා විස්තර කළ දෙන්න පුළුවන්. පින්වත්නී ඊළඟට හලතියෙන පශ්නේ තමයි අවසරය ගෞරවණිය පින්වත් සාමන් වහන්ස තෙරුවන් සරණයි. බුද්ධත්යේ පතා පාරමීපර්ණ බෝධි සත්්‍යයන් වහන්සේලා. නියතිවරන ලැබූ පසුත්, පීතයන් ලෙස අ සුරයන් ලෙස නිසාත්්‍යයන් ලෙස උපත ලබනවද. නිමිජාතකයේ දේශනාකරනවානේද රජකන් කලනිෙසා අපාගත වූ බවක්. කවනාවෙන් පැහැදිලි කර්දනමින් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබහන්සේට උතුම් වූ නිවනම සාක්සාත් කර ගත හැකි වේවා කියලා. නියතිවන ලැබීමෙන් පසුව මහබෝධි සත්‍යයන් වහන්සේලා නරකේට වැටෙන්න. මහබෝධි සත්්‍යයන් වහන්සේලා සුද්ධ ජීවීමෙන්න්න නැහැ. මහබෝධි සත්‍යයන් වහන්සේලා නියතිවන ලැබීමෙන් පසු ජාතියන්ද ගුලුබිරි වගේ තත්ත්වලට පත් එන්න හැ. මහබෝධ්‍ය සත්්‍යයන් වහන්සේලා නියතිවන ලැබීමින් පස්සේ ඒ විවරණ සම්පූර්ණ කරගන්න පුළුවන් තැන්වල පුළුවන් ආකාරයට තමයි පත්තෙන්නේ අර අතනදී දීපංකර භාගිවතුන් වහන්සේ අභියස විවරණයන් ලබලා දසපාරමිතාද අධිස්ථාන කළගැනීමක අනාගත නාමරූපවලට ප්‍රබල අධිස්ථාන සක්තියක් එතන තියෙනවා. ඒ විදිහට පිින්වුවත්නිි ඒ කවුන තීරුන්ගන්නට ඕනෑ. ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි අවසරය පින්වස් සාමින් වහන්සේ. මලගිය අයට බොහෝ පිරිස් නිවන්සුව ලැබීවා කියයා පාර්තනා කරනවා. නමුත් මම අහලතියෙනවා කෙනෙක් මලගිය පසු. නැවත නැවත ආත්ම හතක් උප්පත්තේ ලබනවා කියලා. නිවන්සුව පාර්ථනාකරන එකේ තීරුමක් තිේද. නිවම්මග කෙටවේවා කියා පාර්තනා කරන එක ස්නේද සුදුසු මේ පැහැදිලි කරදන සේක්වා. පින්වත් ඔබහන්සේට නිදුක් නිරෝගගේ දීර්ගාවි සම්පත්තිය ලැබීවා තෙරුවන්සා නෑ අපි හාමුදුරුවනේ කියලා. පිංවත්න වර්තමාන සමාජගත වෙලාතියන දෙයක් තමයි කෙනෙක් මැවුණු ගමම්ම නිවන්සුව ලැබීවා කියලා. නිවන්සුව ලැබේවා කියන එක නෙමේ ඉක්මං භවයකම සසරින් එතරිවේවා කළ අධිස්ම පාතනාකිරීම වගේ කානාකිරීම සුදුසය කියල කියද්දි සමරුම් කියන දෙයක් තමයි. නිවන්සුව ලැබේවා කියල කියන එක ඒ කරන කෙනාගේ පාර්තනාව කරන කෙනාගේ සිතිවිලියනුව ඒ යහපත් පාර්තනාවක් ඔහුට ඒක ප්‍රතිපල් ලැබෙන ආදී විදිහට. මත්‍යාදෘස්්ියය මත්‍යා දෂ්ටීමේ සම්මාධිත්්්‍යය සම්මාධිට්්‍යයමයි. ඔය ඇත්තු දන්න ස්වභාවේ අනුව නාමරූප ධර්මයන්ගේ වැඩපිරිවෙල අනෝභ කරන දේ හරියට කදන්නට ඕන. දැ ඔබ ඔබේ අපි පස්නයක් අහනවා. සූත්‍ර පිටකයේ කොහේද තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලදි කෙනෙක් මැවුණහාම ඔහට නිවන්සුව ලැබේවා කර කිව්ව තැනා. වි පිටකේ කොහේද තියෙන්නේෙ පින්ංවර්ත්ණ භාගිවතුන් වහන්සේගේ දීවමාන කාලයේදී ඔහුට නිවන්සව ලැබේවා කළ කිව්වතන. අභිධනව පිටකේ අටවා ආදී ගන්තවල කොහේද තියෙනෙ කෙනෙක් මැව් නට පස්සේ ඔවුන්ට නිවන්සව ලැබේවා කළ කිව්ව තැන. ඒ වෙන්ුවට අපිට තිපිට කටුවා ටීකා පරිවාර ගන්තවලඩි හම්බ වෙන්න පින්වර්ණනි මේ පින් බලී සුකා පටිපදා කිප්පා බිඤ්ඥාහෝ කුමනොහෝ ආකාරීයට තුන්තරාබෝධීෙන් එක්තරාබෝධියකින් නිවන්සුව ලබන්නට කරපු පාර්තනාය විසේසම අටුවා ගන්තයම රචනා කළ ඒ පින්වතුන් වහන්සේ අටුවා ගන්තවල ප රචකය ස්වාමීන් වහන්සේ විශේසයම සඳහන්කරව පාටවල තමන් වහන්සලගේ අනාගත පාර්තනා කර තිනවා. ඒ ඇරෙන්න්න කෙනෙක් තවත් කෙනෙක් මැවුණට පස්සේ තවත් කෙනෙක් නිවන්සුව ලැබීවා කිය කිව්ව කියලා ඒ කෙනාට ලැබෙන නිවනක් නැහැ. තමුණුත් දන්වහෙම ලැබෙන් නෑ කියලා. මොකද මේ මැවුණු මලකඳක ස්භාවේ ක දිරායන්වා මැරුණ කෙනාව කොහරපදලා සම්බන්ධතාවයක් නැහැ. ඒ තන්ට ගිහිල කියන්නත් බැහැ ඉන්නකංකරවන්නත් බැරවුණ මැවුණට පස්සේ විතරක් නිවන්සුව ලැබේවා කියලා කියනවා. හැයි ඒමගේ වෙලාවට කෙනෙක් මැවුණු ගමම තමන්ගේ ප්‍රඥාවදියුණු කරගන්නත් අර මිය ගිය කෙනාට පින් අනමෝදන් කිරීමගේ ඔවුන් පින් අනමෝදන් උනත් නොවනත් පින් අනමෝදන් කරන වගේ දේවල් එහෙම කරන්න පුළුවන ඒකයි වටින්නේ. පයෝජනවද්‍යයක් කරන්න තෝනේ. පින්වත්න ම කෙනෙක් මිය ගිය පසුව නැවත නැවත ආත්ම හතාකුප පත්ය ලබනවති කෙලැහුවොත් නෑඒක වැරති. ආත්ම හතක් නෙමේ ස්මුළු සසර පුරාම හුට ගසාගෙනම යන්න වෙනවා දීර්ග සංසාරිය කෙල්ලඇවරක් නැතුව දුක්වි ීන සිද්ධ වෙනවා. පිංවර්න ආත්ම බාව හතාක් නෙමේ ඒක සියයක් කෝටි බිලියන සිලියන ප්‍රමාණ ඉක්මවා මහා සීමආන්තිික විදිහයට සංසාරි දුක්විි නීන සිද්ධ වෙනවා එනිසා නිවංසුව දැකීමටම තයි නොනැත්තූ කටයුතු කරගන්න ඕනඒක තමන් කරගන්න ඕන දෙයක්. මාර්ගහිතකින් කෙලෙසුන් අසාගන්නේ එක බාහිරකනේගේ පාර්ථනාවකින් වෙන දෙයක් නෙමි, තමන් විසිංකදගන්න ඕන එකක් යුවන ලැබීම වඋනත් කරන්න හේතු සම්පත් තිෙන්න්නට ඕනේ. යවන ලැබින්නේෙත් හේතු සම්පත් ඇති අඇටමිසක්. ඒතු සම්පත් නැත්තන්ට බලය විවර්ණ දීලා මඟපල් ලබවාන පුළුවන්කමයකුත් නැහැ. එනිසා පිංවර්ත්නේ හොඳ මදී තමයි කනෙක්මිය ගියාට පස්සේ ඔහොට ඉක්මම් භවයකම සසර්දුකින්. එතර වෙන්නට සක්තිය දහල් ඇබේවා විදිට පුුණ්‍ය අනමෝත්නාකන ඔබ ඇැස් කරගස්සියලොපින් ඔහොට අනුමෝදං වේවා මාගේ ජීවි තේමාම තෙක්කා දැස් කරගස්සයලම පුුණ දරමයෝ මෙමිය ගියකිෙනට අනුමෝදං වීවා ආදී විද අනු මෝදංක දෝම් පාදත්තුූ ප ජීවී නම්. අනමෝදංවී මියගිය අයි වෙනුවෙන් අපි කරයුත්තේ නිවන් දැකීම කියලා නොවෙන පාර්තනාවක් නෙමේ පින් අනමෝදන් කිරීම කියලා සිද්ධ වනකයා පටිපාටියාක. ඊළඟට අහරතියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්්‍යානමිත්‍යයන් වහන්සේ මහාමේරු පර්වතය හා දීව්‍යතල අතර භෞතිකවස්සේ සම්බන්ධතාවයක් පවතින බව අසාකීවා ඇත්තෙමි. තවදටත් මහාමේරවයේ සිට පැන්නගෙන ගංගාවලින් දි්‍යතලයකද ජලය සැපේන බවත්. එම පරවතය සෑහෙන යුදුම්පමාණයකින් උස බවත්. එනම් අසාමාන්‍ය උසකින් යුක්ත බවත් අසා ඇත්තෙමි. අපේ හා මුදරුවනි මහා මේරුව අපේ පියවඇස්ට නොපේන එකක්ද. සත්‍ය වසේම එය මේ පුතිවිතල්හි පවතින එකක්ද. නො එසේ නම් පුතිවී හා සම්බන්ධ වෙන සිියුන්තලයක පවතින එකක්ද. අනුවතත්ත විල අනුද එබඳම තත්ත්යක පවතින්නත්ද. ඒ පිළිබඳව කවනාවෙන් කවුණු පැහැදික දෙන මැනවි. ඔගොහන්සේටත් මේ සත්ක ආදයට සම්බන්ධ වන සැමටත් වසංගත වඋුවදුරුවලින් තොළ සුභ කාලයක්ම උදාවීවා තෙරුවන් සරණය කියලා. මහාමීරු පර්වතය පිළිබඳව අපේ තිපිටික ගන්තවල විධ තැන්ගොල සඳහන් වෙනවා. අග්ග්ඥ අටුාව එනවා මෙහෙ මේ එකක්. සඳහිුරු මාස හයක් මහාමීරුවීෙන් පිටරත නික්මෙනවා. සමසක් ඇතුළෙහි හැසි දෙෙනවා. ඇසල මස මහාමීරුව සමීපයේ හැසි දෙෙනවා. එයින් දෙවසක් ඉකුත්්‍රී පිටත හැසි දෙෙනවාමාදී විදිහට. පලමු කාර්ථික මාසේ මැදී යනවා. එයින් සක්කල බලාගුස් දෙමසක් සක්කොල සමීපේ හැසර නැවත නික්ම බක්මාසේ මැදිින් ගුස් නැවත තව මාස දෙකක් මහමරේ දෙසට නැවත ඇසලමය මස්ස මහාමේරුව සමීපය හැසේන ආදී විදිහට. මේක පිංවර්ත්නි, සාමාන්‍ය භාසාක මේට්න මේ හරිටාර සිංහල වෙදපොත්තල තියෙනව වගේකමට දකිින් ඕන, එහෙම නැත්තම් මේ හඳයි ඉරු යන විදියට නෙමේ මේක දකින්න ඕන සක්කොළ කතාන්දරයක්ත් එක්කයි දකින්න ඕන. මහමේරු පරිවතයේ පින්ංවර්නිි, සරංවන්‍යසා සොඳරු දසුන් තියෙන. මහමේරුවේ පෙරදිසාාව රිදිී පාටයි. ඒවාගේ දකුන්දිසාාව පිංවර්ට්නී මානිික්ක පාට ඒවාගේම ට දකුණනිසා මානික්ක තියෙනවා. බටහිදිසා පලින්ගු උතුරරිසාාව රත්තරං ඒක බොහෝම සුන්දරි විදිහයට දර්ශනය වෙන්නේ ඇහි උතුරුකුරුවේ මිනිස්ස පපරත්නවා. ඒවාගේම පස්ථභන කෑම්බීම ආද එහම දැඩි මමත්ත්‍යත්වයක් නැහැ කාන්තාවම් පාවාගන්නත් නැතුව වුන්ගේ ඒ භාරිියාවන් පිළිබඳ විශේෂ මමත්වයක් නෑ ආදී විදිහට ආටනාටි අටුවාවි මහාමීරුව සහ එහි ඇසුල ඉන්නයිත් සම්බන්ධුව සඳහන් වෙනවා. ඒවාගේ මහපදාන අටවා පින්වර්ත්නිි. සත්‍රයේ සිරිවස ස්වස්ථකය මුදුුමල්කට වැටන මස්ස යුගලයන් ආදී විදිහට පිින්වර්ත්නිි සඳහන් වෙනවා ඒ විවිධාකාර මගුල් කාරණා එක මහාමේරුව ඉරහඳ තරුවාදී සියවුදීවඒ සතර මහාදිවයින් මේ ආදී කවුණු එහෙම. මේ විදිහට පින්වර්ත්නිි මහාමේරුව ගැන බොහෝ කාරණා සඳහන් වෙනවා. එය බොහෝම විමසා බැලියයුතු කාරණාවක් මෙතන එක සක්වලක ස්වභාවේ එක්කම කියන්න ඕන මේගේ කෙතිවෙලාවකින් ඒක විස්තර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ පිළිබඳ ඉර ඉර වටී තියනමේ ගහ වලල්ල ඒවාගේ පුතුවිය ඒවාගේම පුතුවියෙන් උඩට දිව්‍යලෝකආදිය බැප්මලෝකආදිය ඒවාගේ මහාමේරුව සහහි ඇසුරේ පවතින කාණ මේ වගේ පින්වන පුළුවල් පරාසයකින් විස්තර කරන්න ඕන කාණා ගොඩක්. ඊළඟට හලතිීන පස්්නේ තමයි අවසරය පිංමත් කල්්‍යයාානමිත්‍යයන් වහන්සේ මතකේසා මොලේ අතර සම්බන්ධයක් තිබේද. හිසට යම් පහරක් වැදුනු විට මතකේ අමතකවීම් විවිධ රූගාබාධනිසා මත්තකේ අඩුවීම් සිදුවන්නේ කෙසේද. එමෙන්ම කුඩාකාලයේ මොලේට විසබීජයක් යා මනිසා මතකේ අමතක වන මන්දමාන්සික තත්ත්වයේ ඇතිවන්නේ කෙසේද ස්වාමීන් වහන්සේ. එකිනෙකට පත්ව වෙනවාද උබහන්සේ නිදුක් නිරෝගී චිතජීවනයීම ලැබීවා කියලා. සත්පුරුස පිංවර්නයේ මතකේසා මොලේ අතර සම්බන්ධයක් තියෙනවා. ඒක හරියට චක්කු විඤ්ඥානයේ ස චක්කු ප්‍රසාද රූපදසකය පහළවනේ ඇස අතර සම්බන්ධය වගේ. ඒක හරියට සෝත විඤ්ඥානය ඒවාගේම සෝත ප්‍රසාද බස්තුවාදී සම්බන්ධය වගේ. ත්නී මේ සරීරයේ ඒ විවිධාකාර කානාවෙනුවෙන් නිපරිවන යම්යම් කානාා තියෙනවා අක්මාවෙන් කරෙන්නේ අක්මාාවෙන් කයන කානාවක් ගඩුවලින් කානවක් ගඩුවෙන් කන කානාව එතකට පෙන හළුවලින් කරන පෙන හළුවෙන් වෙන කානාව මුත්‍රාමාර්ග යෝනිමාර්ග ඒවාගීමදත්න් හිස්මොලය ආදී ඒවාගින් වෙරෙන්නේ මස්තිස්ක ආදී ඒ වගෙන් නානාාප්පකාරය ඒවට අදාළ කානාා තමයි සිද්ධ කරෙන්නේ. එතකොට පිංවුවත්න කෙනෙක්ගේ සරීරයේ නීරෝගීව ක්‍රියාත්මක වීමට අ මතකශක්තියාදී කවුණුවලට අදාලව ඒ සිදුවන අවේවාදී කාරණා තියෙනවා. තිබුණාට මතකේ තියෙන එතන ගබඩා වෙලා නෙමි. ඒක ඒ පැවැත්මට උපකාරකරන අංග පමණයි. සරීරයේ පැවැත්මට උපකාරවන යම් ආකා සාරීරිික කොටසක් විතරයි. ඒ ඒ මොහොතේදී පංවර්ත්න තමන්ගේ චිත්ත සන්තතියේ ඇවිතක් මනසිකාරාදී කාණ අපහසුවකින් තොර ඇතිවෙන්න. එක චිත්ත සන්තතියේ කියාවලිය බාධාවකින් තොරවා අකණ්ඩව සිද්ධ කරන්නට සාරීරික යෝගතාවේ අර කුඩා මොලේසායේ මතකේට අදාළ මොලයේ පින්ංවර්ත්නිි කියාත්මක වෙනවා. සරීදයේ ඒ සමබර කියාවලිය. මෙතියෙන් ෝනා කණ්ඩෝම ඒක අර කොටස්සලින් සිද්ධ වනාට මතකේ ගබඩයවෙලා තියෙන එතන නෙමෙයි ඒක ඒ කොටසට යම්යම් හානි පැමුණහම අඩ සම්පූර්ණ කියාවලියෙන් වෙෙන් නැතු අඩ පනවෙනවා. ඒක තීරුම් ගන්න ඔ ඇත්තු මනුස්සේග මට්මින් විතරයක් නෙමේ තිරසං සත්තුවාදී අනිත්තයක මට්ටමිනුත් ගන්න අපිට පේන විදිට නෙමේ තිරිසංගත සත්තුවයින්ටයම පේන්නේ ඔවුන්ට පේන දැන්න විදී වෙන සඔවන්ට වඩා අපි වෙන සපිට වඩා දිවූඩුුවහෙම් වෙනස්. එතකොට පිංවර්ත්නී මනුස්සයින්ගේ සාරීරික කියාකාරකමීදී මොලේ අරකාණාව හෙම වෙනවා තිී සංගස් සත්වීන්ටත් ඔවුන්ට අදාළ විදිහටයක වෙනවා ඒවායි වෙනස්කන්තියන අපි ඔක්කෝටම පීන දැන්න වි හරිම විදිහ කළ හිතන්න එපායක නුවනට හසුවන විදිහය පින දැන්න විදිහ හරිවෙන්නේ පිංවර්ත්නී සමහරලාවටශරීරය අත්‍රී යවුනත්නෙ ඒ එකන් මොලේ අක්්‍රියය වෙල මොලේ කියයාත්මක වෙන්නේ නැතුවම තියෙද්දත් මනා අයතනයෙන් දම්මාරම්මනං අදම්මාරම්මණයන් අරගෙන ඒඇතු මොලේ මිය ගිහිල්ල තිේද වෛදදුරමයා මැවුණ කියල කියාද්දි කෝමා තත්වයක හිටියත් ුමේ හයකි පසුකාලික සුවපත්වෙලා සනී පෙලා එනවස්ථාතින සමහරුන් කෝමා තත්වයක හිටියත් චක්කා ඇතන සෝතායත්නාදීෙන් ආරම්මන ගන්න නැතුව ඉඳලා. මනායතනී ආරම්මන අරගෙන ඒ ඇත්තුූ අතීතය කර පින්කං ආදිි අරමුණු කරගෙන ඒ උස්සේ සුගති තැන්ගල මෙතනී මැල්ල සුගය තැංගල උපර අවස්ථා තියනවා මේක පිංවුවත්නේ ඒ විදිහට තීරුන්ගන්න ඕන කොයි වෙලාවකවත් ඔය ඇත්තූ හිතන්නටපා මතකේ තියන්නේ මොලි කියලා. හිතන්නක ඇසට පහරක් ගැහුව කියලා. ඇසට පහරක්හල ඇසේ ප්‍රසාදරූපේයට යම් හානි පැමිණෙනකොට පින්ංුවත්නී. පේනපමාණය අඩි වේවි. කනට පහරක්වත් නාමාත්්‍යහෙන්වේ. හැබැයි පේනපමාණය අඩවෙයි අන්න ඒ වගේ පින්වනි හිසට පහරක්යෙන කොටත් තිහෙමයි ප්‍රසාද රූපාදය පහලවන ස්ථානතික දුරුවලවීමෙන් අර යහපත්ත පේන තියනයකට දැනන්න තියනෙකට ඇහෙන්න තියනෙකට බාධ පැමිණෙනවා ඒ බාධ පැමිණීම කියල කියන්නේ, මතකේට මේ අදාළකාණාවක් නෙමේ ඒ කියාවලියයට අදාළකානාවක් මේ චිත්ත චයසික වැඩපිළිවෙලට උපකාර වෙනවා සරීරය. යට බාධ පැමවුණවොත් වැඩපිළිවෙල අවුල් ජලාවක් වෙනවා නමුත් පිංවර්ත්නී අරමෝන්ට සිත නැන්වීම සහ අනිකුත් චෛල්සික තියෙනෙ හිතේම බව තේරුම්ගන්න ඕනේ එක මුොලී තියෙන තැනක නෙමේ. ඊළඟ ප්‍රස්නේ තමයි පින්වර්ත්නි සුපින්ව සාමීන් වහන්සේ. මිනිස් ඇසට නොපිෙනෙන සිරුරකින් යුත් දිවියන්ට ඇත්තේත් මිනිස් සරීදයේ බාහිර හැඩරුවමද. ආ කෘතියමද. දෙවරුන්ද සරීර මිනිස් සරීර හැඩට සමානද. දිවලෝකයේ දිවිතයතාවුන් හැර වෙනත් දි සතුන්ද වැඩවාසේ කරන්නේට තයුත් එෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවර්ත්නී. මනුස්ස ඇසට පේෙන් ඇැති සිවන්ස් මේ සරීර ස්භාවයන් තියන දෙවියන්ට තියෙනෙත් මිනිස්සරීදයේ බාහියිද හැඩරුවමදික රැහුව ඒකෙ එහෙම හිතන්න එපා. ඒක ඒ විදිහට ගන්න එපා පින්වත්නේ. මකද දෙ දෙවරු රූප මවාගෙන අපප අවස්ථාපිට ගොඩක් මහන ලැබෙන්නේ. දෙෙවර හිටිය තැන්වලින් චුතවෙලා ඇද රූප මවාගෙන ඇවිල්ලා තියෙනවා. දෙවරු විසි නිර්මාණය කර ගත් රූපස භාාවයකින් පැමිල්ල තියෙනවා මේ මනුස්්‍ය සිවර වගේමසිවරුමි දෙවාන්ට තියෙනවා කළ සඳහන් වෙන්න. එහම නොවෙනවා කළ සඳහන් වෙන්න ත්න අවස්ථානකූලව තමයි සිද්ධ වෙන්නේ. එතකොටට දෙවරුන්ද සරීර හැඩේ මිනිස් සරීර හැඩට සමාන්තකෙ ලැහුවොත් එහම තියෙන ඇත්ොත් එහම නැති ඇත්තොත් යවා ඒ ඒ භූමිවලට අදාළව තියෙන්නේ දැන්. වැස වලාක දවරුසා අනිත් අය මනානාපකාරයේ දවලෝකවල නිවරු සම්බන්ධයේ විදිහටයක තේරුන්ගන්නට ඕනේ දීවලෝකයේ දිවිදියවතාවුන් හැර වෙනත් දිව සතුන්ඩ වැඩවාසය කරනවා දෙක් ැහුව දීවලෝක තිරිසං සත්‍යයෝ නැහැ නමු තිරිසං ගරූපකායන් අ දෙවරුවිසය මවාගන්න පුළුවන් එවැනි රූප සවභාවය මවාගන්න පුුවන් දීව ලෝක තිරි සංඟපයක් නැහ. ඊළඟට අහලතියන පශ්නේ තමයි අවසරය ස්වාමීින් වහන්සේ. පින්කමක් කර්න අවස්ථාව, ඊට පෙර සහ පසු යන අවස්ථාවල එම පින්කාම් පිළිබඳ ඇතිකර ගන්නා චේතනා අනුව එහෙ කුසලේ පැබල බව වෙනස්සන බව අසා තිබේ. ඒ අයුරින්ම අකුසලයක් කර පසුව ඒ ගැන දුප්පී මෛතයේ කවුනා සිතිවිටි ඇතිකරි ගැනීමෙන් එක එම අකුසලේ විපාකවල පබල බව අඩු වේද තිරුවන් සරණයි කියලා. පින්වත්නී අවීචී උපදින්න ඕන කරන අජාසත්ත රත්තුමා ලොහොකුබ නිරයේ නතර වුණ පසුකාලය කරගත්ත කුසල කරම හින්දා. ඕනෑම කෙනෙක් අකුසල කරම කරාට වස්සේ ඒදයා හැල්ලවත් බලන්න හොඳ නැ ඊට පස්සේ මෛතයේ කවුනාදී කුසල කරමම කරගන්න ඕන කකුසලේට විරුද්ධ කරම. කුසල ධර්මය හැමෝගේ මතය සිද්ධ වෙනවා. නමුත් ඒ විපාකයෝ කවදායි දවස අවස්ථාව ලැබුණොත් මතුවේවි ඔබට පුළුවන් ඒට අවස්ථාව නොදී කුසල වැඩපිළිවලෙක හැසිරෙන්න්න. පින්වත්නී කුසල ධරම කරන්න ඕන කුසල වැඩපිළිවෙල එක හැසිරන්නට ඕන ඔය ඇත්තු පසුකාලයේදී පසු තැවින්න ඕනෙත් නැහැ කනගාටි වෙන්න ඕනිත් නඒකත් අකුසාල්සිත් නමුත් මෛතේ කවුුණනාධි උපදවාගෙනට කරගත්ත වගේ අකුසල් මොනවත් කරගන්න ඇතුව කුසල කරමම කරගෙන තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්නට කටයුතු කරගන්නට ඕනි. අකුසලීම්මත්ලා කුස්සලයෙන් හැසිරෙන පටන්ගත්තාම යහපත්පතිඵලම දීර්ක සසරපුරා ඒ ඇත්තන්ට ලැබීවි. අකුසල් පින්වුවත් හැමෝගේ මතින් වෙනවා හැල්ලවත් බලන්නපා කුසල් කුසල් දිහාම හැරමින් කුසරම රැස්කරගන්න කටයුතු කරගන්න. පිින්වත්නී ඊළඟ ට හලතියෙන පස්්නේ තමයි අවසරය පිින්වා ස්වාමින් වහන්සේ. මතගසක්තියේ වැඩිකර ගැනීමට දර්මානුකූලව කළ හැකි යම් භාවනාවං හෝ ක්‍රමවේදයන් තිබේද. පින්ව ස්වාමින්න් වහන්සිට නිදුක් නිරෝගී චිතචීවනය වීවා කියලා කවුුණාවන්ත ගුණබර පින්වත්නිි අනිවාරයම තියෙනවා. මතකසක්තියේ වැඩිකරගන්නට හොදමකමී තමයි. අරමෝන්ට සිත නැන්වීම කියෙ විතර්කයේ බලය වැඩි කරගන්න. ඒකන අරමුණට සිත නැන්වීම පුරුදු පුහුණ කරගන්න. ඒ නන්නපු අරමුණේ හැසරවීම පුරුදු පුහුණ කරගන්න. අරමෝට හිත නැවීම නැන්වූ අරමුණේ හැසරවීම පුරුදු පුහුණ කරමින් ඔය ඇත්තෝ ඔබ විසින්ම ඒවා බලවත් ධරම බවට පත් කරගන්න. අපි මෙහෙම කියම් බුද්ධාන් වසති භාවන වඩත් ඒ කරගන්න පුළුවන් ආනාපාන්සති භාවනා වඩත්ඒ කරගන්න පුළුවන්. මෛතයේ භාවන වඩත්දේ කරගන්න පුළුවයි ැන කුසලේ වඩන්න කියන එක. කවුණාවන්ත ගුණබර පිංුවත්නී ඔය ඇත්තු මත්තකේ වැඩි කරගන්නනං. අර කියන විතාක විචාර ආදී අරමුණට හිත නැන්නීමයි ඇසරීම කෙන කානාව පබලවන විදියට බුදුගුණ මයිත ආනාපානවැනි පින්බර එවතුම් භාවනාකමයක් ඔස්සේ භාවන වඩන්න මතක සක්තිය පබල වීවි. භාවනා වඩා අධ්‍ය කුසලේ වඩාද්දි මතකේ පබල වෙනවා පින්වර්නී කුසල් නොඩා තියෙනකොට කාලාන්රූපව කෙරෙස් වැඩනකොට මතකේ දුර්වල වෙලා යනවා. සිතයි කුසලීෙන් දියුණු කරගන්නට ඕනෑ. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියෙන පස්සනේ අවසරය පිින්වාස් ස්මීන් වහන්සේ. පෝසම් බල්ලංවැනි නිවසේ සුරතලියයට ඇතිකරන සතුම්. තිරිසං අපායේ උපදලද සතුන්ය. නිසේ සුරතලයට ඇතිකරන එවැනි සතෙකු මිය ගිය පසු. එම සත්වයාගේ සසර ගමන යහපත් කිරීම සඳහා බෞද්ධ ඉන්දෙස අපට කළ හැකි යමක් පවතීද. සාමානයේ මිනිස්සක මිය ගිය විට සිදුකරන පාන්සකූලේ ලබාදීම. ඉන් පසු හද්දවසේ තුන්මාසේ ධන පවත්තා පින් අනුමෝදං කරවීම වැනි දෑ. අපට එම සත්්‍යයාාවෙනුවෙන් කළ හැකිද කියලා. සත්පුරුස පින්වර්නේ අනිවාරයේ මෙහෙම කරන්න පුළුවන්. එක කරන්න. මකද මනුස්සේෙක්මගාට පස තිරිසන් සතෙක්වෙන්න පුළුවන් තිරිසන් සතෙක් මේගයාට පස මනුස්සේෙක් වෙන්න පුළුවන් කොහොම වනත් කෞුරු හරි කෙනෙක් මානයට පත්වනාට පස්ස පාදත්වූප ජීවී කෙනෙක් වෙන්න පුළුව. එල්න් සතත් පාදත්තුූපජීවී වෙන්න පුළුවන් ඔහුට එතකොට කලින්භවේ නෑදැයු. අනුමෝදංකරන පිනෙන් තමයි ආහාට පානාදී උපදවාගන්න වෙන්නේ නිසා පින්වර්ත්නි මේ ජීවිත වේවා අතීත බවගමනේවේවා ඔය ඇත්තන්න සමීපවිට යම් තිරිසං ගත සත්ව කොට්ටා සාධිය වනත්. අද පාදත්වූප ජීවීව ඉන්නවානං මේ ජීවිත්‍ය අතීත බවල මාපිය අම්බ සැම දූ දරවා දී විධ තැංවල ඇත්තුෝ අද පාදත්ව ූප ජීවීව ඉන්නවනං ඔුන්ගේ පාර්ලොෝ ජීවිතය සැපවත්තිේ මුදෙසා හරියට මනුස්සයෝ මියගේ ආට පාස සිදු කරන වගේ ඒ පහන්සකූල කටයුතුවාදිය සිදු කිරීම කිසිදු වරදක් නෑ. බෝ දෙනා තමන් සමීපේ මැසුන සුළු කරකෝ ඒ ගවයින් සුනකයින් වගේ සත්තු වෙනුවේ ඒ වගේ කටයුතු කරනහි කිසිම වරදක් නෑ. ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරය ස්මීන් වහන්සේ. ගෙදරට හොරින් ධර්ම දේශනා සවනය කිරීම භාවනාකිරීම හා ධර්මය පුත්වලින් ඉගෙන ගැනීම හොරින් කරන නිසා අකුසලයක්දද. මොකද ගෙදර කිසි කෙනෙක් මං ධර්මය ඉගෙනගන්නවට කැමතිනේ. ගෙදදාය ධර්මයට ලැදි පින්ඳහම් කරනවා. සංඝයා වහන්සේලාට දාන දෙනවා නමුත් මට ධර්මය ඉගෙන ගැනීමට අවස්ථාව දෙන්නේ නැහැ. බුදු වදන්නේෙත් ගෙදර අය නිදාගත්තට පසුව. මං ධර්මයේ අසා ඒවා කෙටි සටහන් හැටිය ලියාගන්නා පොත්පවා හංගලා තියෙන්නේ. සාමීනී මිහෙම හොරින් ධර්මය සම්බන්ධ දීවල් කරන එකකු සලයාදද. පින්වර්ත්නී බාධ පැමිණෙන් තරමටම ඒක වුවමනා වැඩි වසයෙන් තබාගෙන ඔ ඇත්තු ඔයි විදියට දැඩි වසයෙන් කැපවේද ඒ මහපබල උතුමාන සංසදායක පින්කමක් වෙනවා. ඕනෑම බාධාවකදී ප්‍රබලව නැගී සිටින්න. නැඟී සිට්නකොට මතුවන සද්ධීන්දය විරීන්දිය සතිින්දිය සමාධීන්දිය ප්ඥීන්දිය, සද්ධා බල විඩිය බල සති බල සමාධි බල ප්‍රඥා බල ආදී ඒ ධර්මවලට මහ ඉහලින් උතුම් උසස්වතිඵල ලැබෙනවා. එනිසා ගිහිජීවිත ගවන ඔය ඇත්තන්ට සහරලාවට ධර්මයේ හැසිරෙන කොට අන්‍යාන්ගේ ිරිස්සයාව හින්ද හෙමන ඇත්තන් සමාරයාට ඔබ ගිහිියගෙදර ඇත්තරලා පැවිදිවෙන්නේ යයි වගේ අදහස් ඇතිවෙන කොටේම කුමන හෝකාණාමත එනෑදැයිනට, බධර්මී හැසිරනීක ඉච්චර පියමනාප කවුනක් නි නොවිනවාන. ඔය එත්තු ඒඇත්තන්ට අගවන්න්නේ නැතුවධර්මී හැසරීම, ඔබටත් උපකාර වෙනවා. අරයට දේශ හිතතාදී ඇතිවෙන දෙන්න ඇත්තුව. ඒකදැක් ගන්නත් උපකාරවෙනවා. ඔවුන්ගේ උපාධානය යම් දවසක දුරුවල වුුණොත් ඒ දුරුවල වන දවසර දැන් හොරින් හරි ඔබ ධර්මී හැසේල්ලා ඔබේ ඥානී මහොකුරාගෙන තිබ්බොතිින්. ඒ ඒ උපකාරයේ අර උපාධානයන් දුරුවල වුණු ඔබේ ඥාතීන්ට පයෝජනය පයෝජනවත්වය සහසරුවන්න පුළුවන් එදාට හොඳට බණදාම්කිලොෝම හරි මාර්ගයට ගන්න ඔබට පුළුවන්කම ලැබීව. එන් සසාපින්වර්ත්න. බාදා මැදී යන ජීවිතයේ හරිම රසවත්බවතීරුන්ගන්න බාදා එන්න ඕන ජීවිතයකට බාධ ආයුතුමයි. පිංවර්ත්න අපිනෙ රත්නපුරණේ ඉතින් මැනිගලා පොලිවන් හම්බුණහම ඒක කප්පලා කරලා සකස් කරලා, ගත්තට පස්ස තමයි ඒක දීපතිමත්ත බබරලා බබරලා පිවුණ හොද පෙනුමක් එන්නේ අන්න ඒවාගේ ඔබේ ජීවිතයටත් බාධාපීදා එ තරමටම ඔය ඇත්තං බොහොම සුන්දර දීප්තිමත් මානික්‍යයම් බවට පත්වෙන්න වග බලා ගන්න. ඒළඟට හලතින පස්නයේ තමයි තෙරුවන් සානය පින්වා සාමීන් වහන්සේ. අනුමෝදන් වීම යනු කුමක්ද. එහි තීරුම සෝමනස්ස සහගතය කුසාසිතකින් පිනදැක සතුට වීමනම්. ඒ පාදත්වූප ජීවීන්ට මෙන්ම අනෙක්සත්වයින්ටත්. නිරයේ සිටින සත්වයින්ට අනුමෝදං විය හැකිද. කවුනාවෙන් පැහැදිලිකරදෙන් ලෙසි ඉල්ලා සිටිමි කියලා. කවුණාවන්ත ගුණබල සත්පුරුස පිින්වර්ත්නී. භූමි තිස්සකක් තියෙනවා. නරග තේසාම් ප්‍රීත අසුර. මනුස චාතුරු මහාරාජික තාාවතින්ස යාමතුරවිස්ත නිර්මාරති පාණිමිත වසවර්තිී. බ්‍රැහ්ම පාරිසජ්්‍ය බැක්ම පුරූහිත මහා බැයක්ම පරිත්තා බාපමානා භාබසර පරිත සුභ අප්මාන්සභ සුභකින්න අ සඥසත්ව වීහපපල අවි අතාප සුද සුදසසි යකනීටට ආකාසා නංචායත්න වි්ඥා නංචායත්නාකින් ච්ඥායත්න නිවසඥානා සඥා එතන. ඔය භූමි වලින් පින්වර්ත්නී සුගතිභූමි දුගතිභූමි කෙලා කොටස් දෙක් අක්තියෙනවා. ඒයින් දුකති භූමිවල තියෙනවා පේත කියලා කොටසක්. ඔය පේත කියන කොටසත් තව කොටස්කීපයකට බෙත්නවා. ඒ බෙත්නකොට හම්බවනව පාධත්වූප ජීවී කියල කොටසක්. එතකොට ඒ පාදත්වූප ජී කියොටස තමයි ජීවත්ත ඉන්න ඇත්තෝ අනුමෝදංකරන පිනං, ඔවුන්ට ආහාරපානී ඉදුම්හිටුම් ඒ තැංවල තියෙන අඩුපාඩු සම්පවාදනය කරගෙන දැන්ට කන කෙලෙසට වගේ දේවල්වලින් මිදිලා යහපත් ආහාරපානද ලබාගෙන සෝපත්තියෙන්නේ. පාධත්තුූප ජීවිීන් ඒ විදිහටපින් අනමෝදං වනාට නරකේ ඇත්තු. විඳවන්නේ දුක්කා අදර පේතය. ඒෙන් පාධත්වූප ජීවිී නොවනානිත ඇත්තුොත් තිල්සං අපාය ඇත්තුොත් අසුරේ ඇත්තුත් තමතමගේ කර්ම බුදතිවෙන්නවා. මනුල්ස දිවිය. ආදී තැංවල ඇත්තුූ තම තමන්ගේ කරම බුදතිවෙන්නවා. එතකොට පාදාාත්තුූප ජීවන්ට තමයි පින් වර්නි පින් අනුමෝදං වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. සෝමනාස සාගත කුසාාසිතකින්. දැක සතුටිවීම කියල කිව්වා හම පින්ුවත්නී තවත්කිනෙ කරන පිම්පුුණ්‍ය කර්මයක් ගැන අහනකොට තමන්ට ඇති වෙනවානං අලෝබේ අදෝසය අමෝහය කියන බලසම්පාන්න හීතුතුුණ යෙදෙන සෝමනසසාගත හෝ උපික්කා සහගතෝ ඥානසම්පයුත්ත සිත්හතර හම්බ වෙනවානං ඒවාට ලැබෙන්න්නේ ඒ ඇතුුණු ආකාරයේ හීතුවයෙත්න විපාක ශස්වභාවයක්. ඒ විපාක ශිස්වභාවේ දෙලෝටම ඒකනාට අතිසීම උපකාර වෙනවා. සත්පුලුස පින්වර්ත්නී දෙලොහට මතිසෙම උපකාර වෙනවා සෝමනාස සහගත ඥාසම්පයුතු කුසාසේ ඇතුවීම දෙවියන්ට පින් අනුමෝදංකීම දිහෙම ඇතිවෙන්නේ මිනිසුන්ට පින් අනුමෝදංවීමේ දිහෙම ඇතිවෙන්නේ. නමුත් පේත කොට්ටාසයට එ පාදත්වූප ජීවී ඇයට ඒ මහොතේ පානාදිය ලැබී විදිහත් තමයි ඒ අනුමෝදං වෙන්නේ පයෝජන් ලැබෙන්නේ. ඊළඟට හලතියෙන පස්්නේ තමයි අවසරෑ පිංවර්සාමින් වහන්සේ. සෝහන් පලේට පත් පුද්ගලයා.මීයන මොහොතේ කුමන ආකාරයේ සිටිවිල්ලක්ද ඔහ තුළ ඇතිවෙන්නේ. ඊළඟ ප්‍රතිසන්ධිය සිදුවෙන්නේ කොහොමද තෙරුවන් සානයි කියලා. සත්පුරුස්ස පිංවර්ත්නී, සෝහාම් පලේට පත්තන පුද්ගලයා. මානීම්මත්තේ නැවතුූ උපත්තිය ලබනකොට ඔහුට දෙවිදිහක කාරණා වෙන්න පුළුවන්. ඔහ සෝහාම් පලයට පත් වූයේ සෝතාපත්ති මග්ග කකුසා සිටින්නම්. ඒක සුස්ක විදශක නම්. ඔහු ඊළඟ බවේදී උපත්තය ලබනකොට සෝහන් මාර්ගයට පත්තන මුොහො තේදී සහමුලින්ම නසපු. විත්‍යයා දෘෂතියා සමගීත්න ිට්ටිගත විපයුත්ත හිත්හතර නැති හින්දා. විචිකිිච්චා සම්පයුත්ත හිත්ත නැති හින්දයේ හිත්පහ නැති හින්ද. අපාය ගමනීයශක්ති අනිසිත්වල දුරුවල කල්ලා තියනෙ හින්ද. ඒකිනා කොහොමත් මනුල්ස. දීවිය කියන ඒ තැංවලින් තැනක උප්පාත්තිය ලබනු ඒක B.G. කෝලංකෝල සත්තක්කත්තු පරම කියන පෙරහේතු සම්පත්තල ස්භාවයක් අනුව. පෙරහිතු සම්පාර්ත ස්වභාවයක්න් අනුව අර පුද්ගලතුනින් එකකට. එතකොට පින්වර්ත්න එය ධ්‍යානලාබියෙක් නම්. ධ්‍යානලාබියෙක් නම් ඒකිනට ධ්‍යානයට ගැල පෙනවිදිහේ උපපත්තියා සිද්ධ වෙනවා ධ්‍යානලාබී සෝතාපති පුද්ගලයාට. හ නැකරපු කෙලෙස් නැවත කුමුණ හේතුවක් මසාාවත් ඇතිවීමක් වෙන්න හ. හුගේ සක්කා දිත්ති විචිකිච්ා සීලා බත පරාමාසය සහමුලිීම සහමුලීමම නත්තටම නැති කල තියෙනවා. ඔහුගේ අකුසාසිත් පහක් සහමුලීමම ඇත්තටම නැතිකලා තියෙනවා. ඉතිරි ඒවාට අපය ගමනීයශක්තිය දෙන්න හැකියාවක් නෑ. ඒ හැකියාව තිබේ වටිකයා අයවත් කලදන ඇත්තටම නැතිකල තියෙනෙ හින්ද ඒෙන සුගති තැන්වල තමයි උපපාත්තිය ලබන්නේ. ඔහුගේ උනත් මානා සනචිත්ත වීතියට අට තියෙන කුසල කාරණාතමය මතුවෙන්නේ සමහලාට දුප්පත් ීපදීම් පෝසතතිීපදීමමාආදී කවුණු ඔහුගේ ලෝගදියසමෝහහා අලෝබදෝ සමෝහාදි හේතු යත්න ආකාරී අනුව තීරණය වෙනවා. පිංවත්නී ඊළඟට හලතියෙන පස්්නේ තමයි පිින්වස් ස්මීින් වහන්සේ. පහත කවුනමා උපට ගත්තක් වන අත්තර. එයට අනුව පහත අයුරින්. පහත සඳහන් අයුරින් අකුසල කරමයක් ඉතිරි නැතිව නැතිවිය හැකිද. නැතහොත් අනිවාරම පලදිනවා නොවේද. ඒ සත්‍ය අස්ස්‍යතාාවී උපටගත පහත කවුණු අනුව කවුනාකොට අපහට පහදා දෙන සීක්වා කියලා. පින්වර්ටන උපටා ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලී ආනන්තරිය පාපකරම හැර, අනෙකුත් අකුසල් බලවත් කුසල් උපදවාගෙන මැඩ පැවැත්තී හැකි බවයි, යස්ස පාපං කතංකම්මං කුස ලීන පිටීයති. ජීවිතයේ නොමගගොස් වැදි කළ කෙනෙකු, පසුකාලීනව කල්්‍යානිිමිත්ත ඇසූ නිසා ඉම්මිදී කුසල්වාටන අයුරු, සංකදම, නම් සූත දේශනාවේදීත්, කරජකාය නම් සූත දේශනාවේදීත්, භාග්‍යවතුන් වහන්ස ඉතා මැනවිම් පෙන්වාදී තිබෙනවා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඔහු තිසරනයේ පිහිට, සිල්ුවත්ත මෙිත්තා කවුණනා මුදිිතා ඔපික්ෂා යන සතර භැහමවියරණ වැඩීම නිසා පෙළරැස්සූ. ඒ යම් අකුසල කරමයක් ඇත්නම්, ඒ ඉතිරි නැතුව නැතිවෙලා යනවා. ඒ පිහිතන්නේ නැතුව යනවා කියලා. එම නිසා ඔබ කළ යුත්තේ ජීවිතයේ සිල්ලුවත් කරගෙන මෙ වඩමින් පින බලවත් කර ගැනීමයි. ඒදී රුවන්ගලි මහා සෑය වන්දනාකොට ජීවිතයේ තුනරුවන්ට හා මහ සෑයටපුදා පිළිවෙත් දියුණු කිරීමට අධස්ථාන කර ගැනීම ඉතාම සුදුසුයි කියලා සත්පුරුස ෆිංවර්ත්න. මේ කාරණා මේ විදියට තේරුම්ගන්න. මේක දීර්ග සංසාර ගමම් මගක්. දීර්ග සංසාරේකදී පිංගුවදී කාලීපත්ති වගේ ඒවත් එන්න පුළුවන්. එතකොට අපි මේ වෙලාවේදී බලවත් කුසල් කරගනිමින් ඉන්න අතරේ අපිට පුළුවන් අර විපාක දෙන්න තියෙන සහරකුසල කරමවට අවස්ථාව නොදීඉන්නට. දිිට්ටදම්ම වේත්නී ජබනනිවිපාක අවස්ථාන ැබුණො තහෝස් වෙලායාන උපාචවීතතින් ජබනවිපාක අවස්ථාන ලැබුණු හොස් වෙලායනවා නමු අපරාපරිය වීත්නීය ධර්මයෝ කවදය දර්සක විපාක දෙනවා. ඒවායේ සමහරදේවල්ලල ශක්තිය තියෙන්නේ ආර්ථභාව දහසක් වගේ සහරලාවට ඒ කරමී හැතිර ශක්තිය තියෙනවා සමහරේව දුරුවල වෙලායනවා. කොහොමවු අත් පින්ංවර්ත්නී ඉන්දය ධර්මයු බලධර්මයු දියුණු තියුණු කරගන්නා ස්වභභාවී අනුවත් කුසල් වඩන ආකාරයේ අනුවත් ඔය පින්වතුන්ට බොහෝ උසස්පතිපල් ලබාගන්න පුළුවන්කම ලැබෙනවා. මෙත දි විශේසීම මේ කානාව හිතට ගන්න. ඔබ කරන කුසල් වලින් අකුසා සහමුලින්ම නැත්තටම ඇැති කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් පින්වර්ටන ඔය ඇත්තූ කරන කුසල ධරමහින්දා විසේසම අර කටින පූජාමහා පින්කන් කළ හම අපි කියන්නේ. සුගතියෙන් සුගතයට පත්වෙන දුගතිගාමිියුන් නැහැ කියලා ඒකට හේතුව තමයි පින්වර්ටනි තුන් මාසයක් පුරා ඉන්දිය බල ධර්මාදය දියුණු කරගෙන, බෝධි පාසක ධරමාදිය දියුණු තියියුණු කරගෙන. ඒ ඇත්තෝ බොහොම පබල කුසල තත්ත්වයක් හදා ඇගත්තෙහින්ද. ඒ ඇත්තන්ට අරවට අවස්ථාව නොලැබි නොදී. පුළුවන්කම ලැබුණනවා. ඉහලම උසස් ප්‍රතිපල් ලබන්නට හැබැයි පින්ුවදි කාලීපත්ති වගේ කාලේන කොට දුරුවලකු සලෝනත් මතුවෙන්න පුළුවන්. අර ප්‍රවලචිත්ත සන්තතියේ දුරුවල වෙලා ඔහු අතින් බරපත්ලා අකුසලකාරමයි. ඒ අසත් පුරුස ආශ්‍යයාදී අම්්‍යන්දේවා අතරමව සිද්ධ වෙලා කර ගන්න වුණනොත් කර ගත්තුොත් පිංුවත්ඥ රහිංසක වගේ. අංගුලිමාල වගේ එහෙම කරගත්තොත් අංගුලි මාල පස්්චීම් භවිකයෙක් විදිහයට රහත්ත පීනුවම් පාන බවේ රහත් වනාත්තා රහක්‍යන ගල්මුල් නැඟී වැත්න වගේ පිින්වුවත්න ඒ වගේ කර්මි විපාකයන් ලැමින බවත් තේරුන්ගන්නට ඕන මිදීර්ග සසරක් සසර ගමන්මගේදී කර්ම තමන් කර ගත්ත කරමයෝ සහමුලිින්ම නැත්තටම නැති කළ දාන්නන ඔය ඇත්තෝ රහතන් වහන්සේ නමක් කලා පිනුවම් පානට ඕනෑ. ඊළඟට හලතියන පස්නේ අවසරෑ පින්වත් සාමීන් වහන්සේ. දස පුුණ්‍යාක්‍රියාවන්හි දැක්වෙන දිට්ටුජ්ජු කරමේ යන්නේ විස්තරකරදනමින් කවුණාවෙන් ඉල්ලාසිටිමි. තෙරුවන්සානය කියලා ඩිට් ුච්චු කම්මේ. දිිට්ටුච්චි කම්මේ කියානෙ දෘෂ්ටිය පිරි සුදු කිරීම ිට්්‍යා මතවාද නැත්තටම නැති කරලා නිවැදි සම්මාධිට්්‍යය ඇතිකරගෙන් දෘෂ්ටිය පිරිසුදු කිරීම. පින්පව් තියනවා පම්පව්වල විපාක තියෙනවා මානීම් පස්සේ නැවති ඉපදීමක්. තියනවා ඒවාගේම සියලම සත්ත්යෝ කර්මා රූපව සැප මේ දුක් ලබනවා මෙයාදී විදියට නිවැදිද ඇක්මක් ඇතිකර ගැනීම දිිට්ටුච්චිකම් මේ බවට පත්වෙනවා යුත්තු ච්ිකම් මේ හැමෝටම අධ්‍යවස්ස කවන සම්මාධිට්ටිය නැතුව ලෝකූතුර සුවයන් ලබාන පුළුවන්කමක් නැහැ. ඊළඟට ආලතියන ප්‍රශ්නේ තමයි පිරුවන්සානය පින්වස් සාමින් වහන්සේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ පොළොෝ පලාගොස් නිරයට ඇදවැටනා. හාමුදුරුවනේ එවිට දේවධාත සාමීන් වහන්සේගේ ඒ සරීරයට කුමක් සිදුවීද. දේවධාත ස්මීන් වහන්සේ නිරයේදී අපවත්තී පසුව නිර සත්වේ හැටියට උපත්වය ලැබුවාද. නැතිනං එම සරීර ස්වභාවේමද සිටින්නේ. ස්වාමින් වහන් ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්කාවස ලැබේවා කියලා සත් පුලස පින්වර්ත්නී. දේවදාත තෙරන් වහන්සේ පණපිටිම අපා අයට ගිය කෙනෙක්. දේවදත තෙරුන්වහන්සේ පණපිටිම අපා අයට ගිහිල්ල අවීචය අදතත් බොහෝම ගොහර කටුක දුක්කිත ස්වභාවයක්න් වෙන්නවා. එතින්ද ශරීරයේ පිටිමරවීචියයට ගිය ඒ ස්වභාවයම අනුව පින්වර්ත්නී ඒ සරීරයටම අනුරා දුක්්ගොඩාක් විඳන සිද්ධ වෙලා බොහෝ කාදර සිද්ධවෙමින් අකාණ්ඩුවවම එහි පැවැත්මක්, සිද වෙනවා දීවදත් තිරුන් වහන්සේ ගියා ආකාරීට කානාා සිද්ධවෙන්නේ නිරයේ උප්පත්ති ලබීම ඌපපාතික උප්පත්තියක්. ඊරඟට හලතින ප්‍රශ්නේ තමයි අවසරෑ සාමින් වහන්සේ සෝමනස්ස හසතුූඋපාද අහිීතුක සිතක් තිබීද. ඇ හසිත උපාද සිතක් ඇතිවන්නේ රහතන් වහන්සේ නමකට පමණක් කියලා ඔබ වහන්සේගේ ලිපියේ සඳහන්වන්නේ බුදුපියාණන්ට පේතයකු දෙැක සිංහාපහල වනේ ඇයි කියලා සත්පුරුස පිංවර්නී. ඇ රහතන් වහන්සේලා සිහාපහල කරනකොට ඇතිවෙන්න සෝමනස්ස සහගත හසතු උපාද සිතක්. බුදුරජාණන් වහන්සේලාගේ සිහාාපහලවීමේදී ඇතිවෙන ඥාන සම්පයුත්තකම. පර්ත්නී බුදුරජාණන් වහන්සේ සිනහපහල කරනක එතන ඥානයේ ඒත් නොහේතු යෙත්නවා. නමුත් රහතන් වහන්සේලා ගේචිත්ත සන්තතිය සිනහපහල කරනකොට හේටු යෙදෙන්නේ නැති ක්‍රියා සිතක් තමයි ඇතිවෙන්නේ ක්‍රියාව යෙත්න හේටු යෙදෙන්නේ නැති හිතක්. මෙතනි පිංවර්ත්න බුදුරජාණන් වහන්සේට කාමාවචරසිත් පනස් හතරින් අහේතුකසිත් දහටීින් හසිතු උපාදී ඇලන්න ඉතිරිසිත් දා හතහම්බ වෙනවා මහා විපාකසිත් අටහම්බ වෙනවා මහාවිපාකසිත් අටහම්බ වෙනවා. ඥාන සම්පයුත්ත මහා කියයාසිත් හතර හම්බ වෙනවා. මේ විදිරසිත් විසි නවයා බුදුරජාණන් වහන්සේත් ලැබෙනවා එතකොට ඥාන සම්පයුත්ත මහා ක්‍රියාසිත් හතරක් බුදුරජාණන් වහන්සේත් ලැබෙන්නේ ඒැන භාගවතුන් වහන්සේගේ චිත්ත සන්තතිය නිරන්තරයේම ඥාන සම්පයුත්ත බවක් තියන්නේ. ජන මහරාහතන් වහන්සේලාට ඥාන විපයුත්ත හිත්තා අතරත් හබ වෙනවා. මහරාතන් වහන්සේලාට ක්‍රියාසිත් ඥා විපයුත්ත හිත්විදියට හම්බන බුදුරජාණන් වහන්සේට එහෙම ලබන්නේි හැ. ුදුරජාණන් වහන්සේට ඒ සිත්තටින් හතරයි ඥාන සම්පයුත්ත හිත්විතරයි හම්බවෙන්නේ. එතනදී රහතන් වහන්සේලා සින අපහලකයනකට හසිත උපාද කියලා රහතන් වහන්සීලාට ආවේනික සිත ලැබෙනවා.මිවිදිට ඒ කවුන තීරුම්ගන්නට ඕනෑ. සත් පුරෘස පින්වර්ත්නී ඊළඟට අහලතියෙන පස්්නේ තමයි ගරු ස්සාමින් වහන්සේ මේ ජීවිතයේදී බොහෝ සැපහා සාමාජය වරප්පසාද විඳිමින් ජීවත්වී දෙවියන් වහන්සේ ගැන විශ්වාසයේ තබාසිටන අයගේ මතුපිට මතු ජීවිත කෙබතු වීද කියලා. පිංවර්ත්නී මේ ජීවිතයේදී සැපවින්නකොට. සැපවින්න කියල ඒ ඇත්තෝ දැන්දිියුණේ කෙළ හිතන්ගෙන යානවාහන භාවික කරදදිී. ඔය තියන සාමාජීය නිලතල නම්බනාාව මැතිඇමටි පට්ටන් ඒවාගේම පිින්වත්නිි ඔය තියන විවිධ තන්තුරු දේශමානයාදිී නානාපකාර තන්තුරු අරප්පසාධ විඳිමින් ඒ කටිචීවත් වනාට. ඒඇත්ත දෙවියන් වහන්සේ ගැන විශ්වාසය තබාගෙන කටයුතු කලාට දැම් බුත්තිවිදින්නේ පෙරපින්. ඒ ඇත්තන්ගේ වර්තමාන ජීවිතයේ පින්වර්ණය අතීත කුසලයන්ගේ බලවත්ත ලැබුණු එකක්. නමුත් ඇසුරු කරන්නේ දැන් මිත්‍යා දුෘස්තිය දැන් මත්‍ය දුෘස්තය කටයුතු කරනවා වර්තමානය ඒ ඇත්තන්ගේ පෙර පින් බුත්තිවින්න එකක් නමුත් දැන් ඒ ඇත්තුූ ලෝබදේශ මෝහ කියෙන හේතුයෙත්න අකුසාසි දොළ ඇතුව කටයුතු කරද්දි ඒ උදවයට ඒවායේ විපාක ලැබෙනවා ජීවත් ඉද්දි ලබෙන්න්නක් පුළුවන් ඊළඟ බවී ලැබෙන්න්නක් පුළුවන් මත් පර්න ඒ ඇත්තු සර්වබල්ධාරී දෙවියන් වහන්සේ වගේ ස්තීරව ඉන්නවාගේ මිත්‍යාමතයක් ඇතුව කටයුතු කරාද්දී. ඒ අයට ඇතිවන දස අකුසල කර්ම පතවලට විපාක දරම ලැබෙනවා. දැන්යාාපත බුදතිවින්දත්, පෙරපින් දැම් බුදතිවින්දත් ඔය පින් කෙත කොයිවලාවක හරි පින් වර්නි. අවසංවෙලා යන්නට ඕනේ හැම වෙලාවේම එක පාරක් වපුරලාලාකු පින්කෙතක අස්සන්න හැමදාම ජීවත්වෙන තියාගන්න බෑ එක කවධර ඉවර වෙනවා. ඉවර වුණනාට පස්සෙ පින්වර්ත්නී දැංගැස්කර ගැත්තා කුසට කරම තමයි ඒ ඇත්තන්ට බුද්ති මිදිින්න වෙන්නේ. ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි අවසරෑ පින්වස් ස්මිින් වහන්සේ. තිහේතුක ප්‍රතිසන්දිලාබීව ඉප්‍රත්න සියලු දෙනාම නිවන් අවබෝධීට පත්වෙනවාද. කවුුණාවෙන් පහදාදන සේක්වා කියලා එහම වෙන්නේ නැහැ. අජාසත අත්තුමාවාගේ තිහේතුකු උපාති ලාබියෙක්ු අනන්තර පාපකරමාදී කර ගන්න පුළ. ඕන තරන් තිහේතුකු උපාති ලාබීමි ඉපදනු ඇ? පිින්වත්න මාන ඉමත්්‍යයාද අවිීචී වගේ තැන්වල අනන්ත දුක්වින්නවා. තිහේතුක උුණේ ඒ ඇත්තන්ගේඒ පෙරපිනකට සම්මාධිට්්‍යියයට ඇවෙල්ලා ඒ ඇත්තු නිවර්ධ මාර්ගේ වටලා කටයුතු කර ගත්ත නැතිහින්ද. බොහෝ දෙනාද දුගතිගාමීව දුක්වින්නවා. පින්වර්ත්නී එක් තැන එක්තරා තැනකදි තිහේතුක වඋනා කියලා. ඒක මඟපල් ලැබිය හැකි සියදුු අංග සම්පූර්වන කානාවක් විදිර සලකන්න එපා. ඒ සඳහා පර්තූගෝසේකල්්‍යාන මිත්‍ර සේවනය සප්න විසුි ධර්ම හතවස ගමන් කිරීම බෝධි පාර්සක ධර්මාද වාදනය කර ගැනී වගේ බොහෝ කානා ඕන වෙනවා. මඟපල් ලැබී හැක්කේ තිහේතුක පදිසන්දිි ලාබියකුට නමු සෑම තිහේතුක පෙස්සදිි ලාබියක මඟ පල් ලබන්නේ. බොහෝ දෙනාමානීමමත් අවිචාදිි තැන්වල වනත් උපත්ති ලබුණන දැන්කරගන්න කරම අනුව. සත්පුරුස පිංුවත්නී. ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි අවසරය පින්වා ස්මීන් වහන්සේ. වෙනත් පුද්ගලයින් විසින් සිදුකරපු අතීත ආනන්තරිය පාපකරම නිසා. ඒවා අනුමෝදංග වෙනත් පුද්ගලයකු හටත් එම ආනන්තරය අකුසල කරම ලැස්සීමක් සිදුුවිය හැකිද. කවුුණාවෙන් පහතා දෙනසීක්වා මේ පුුණ්්‍යසක්තිය ඔබ වහන්සේගේ උතුම් නිර්වාණ අවබෝධිය පින්සම හීත් වීවා කියලා. තවනාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නී. තවත් කෙනෙක් කරගත්ත ආනන්තරය පාපකර්මයක් තවත් කෙනෙට අංගසම්පූර්ණ අනුමූදන්ගෙන පුළුවන් කමක් නැහැ. නමුත් පිංවත්න ඒ කරපු අකුසල කරමේ අනුව අනිත්ත් බොහෝ අකුසල කරම රැස් කරගන්න පුළුවන්. හිතාන්න සතන්ජවනිකාතියන චිත්‍රපටිහය වර්තමානය බාලනකොට සමහරුම් පින්වනි දේශහිත් නිකම් ඇතිකරගන්නවා. දේශහිත් ඇතිකරගන්න ඔවුන් ඒකට අකුසල විපාක අනාගතයට රැස් කරගන්නවා. ඒවගේ අර අතීතා අනන්තර පාපකරමාදී අකුසල කරම කරගත්තු උදවියගේ කවුණු හින්ද තමන් දැන් දේශහිත් ඇතිකරගත්තොත් ඇතිකරගත්ත දේශහිතය ඇහැටියට අකුසල විපාක ඇති වෙනවා. නමුත් පින්ංවර්ත්න අංග සම්පූර්ණ කර්මප්‍රතයක් වෙන්න නං, පුද්ගලයෙ වීමාදියයේ කවුුණු කානාාතියනට ඕනි. එනිසා ඒ අංග සම්පවූර්ණ අකුසර කරමයක් නොවේවි. පිින්වර්ත්න යම් කරම ප්‍රමාණයක් රැස්සෙනවා ඒක එතරන් සුබනය එනිසා කල්්‍යාණ මිත්‍රයු මාසය කරන්න අනුන්ගේ පාපකරම අහන්නවත් ඉඩදින්න එපා තමන්ට දකින්න පේන දැනන්නවත් ඉඩ තියන්න ඇතුව හිත කුසලේම පිහිටුවාගෙන කටයුතු කරන්න ඒ වැඩකරන්න ඇැති ස්දේවල් අහන්න දකින්න පේන්න බලන්න ආදී දීවල්ලට යන්නත් එපා. පින්වර්ටනී ඊළඟ තහලතියන පශ්නය තමයි සාමීන් වහන්ස තෙරුවන් සරණයි. මට දැනගන්න පුළුවන්ද අටසිල්වල උච්චාසයන මහාසයන සිල්පදේ ගැන වර්තමානයේ බාණ්ඩ එක සංසන්ධනය කරලා ඔගොහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධී ලැබේවා කියලා. පිින්වත්නී උච්චාසයන මහාසයනාවේරමනී කිව්හාම පමණට වඩ උත්සාසන මහාසන දරන් නෑකිරතම ඒතින්නි සිල් සමාදාන් වෙන්නේ. ඉතින්ද උත්වාසන කිව්හම සියනකට වඩා. සයනකට වඩා උස කකුල් තියෙන ආසන උච්චා සයන වෙනවා. ඒවාගේම බොහෝ සැප පහසු ලැබෙන බොහෝ ලස්සන වටිනාකම අධික ආසන මහා ආසන වෙනවා. එතකොට අපි විනී පිටකී පිංවත්නි සඳහන් වෙන ඒ කවුණු සම්බන්ධව නානාපකාරකාරණා. තියෙන ආසන්ධි කියලා පමණ්ට වඩා උස්සෝ ආසන ඒවාගේ මේ උච්චාසනයට අයිතිය කියලා ඒවාගේ පිංවර්ත්නී පල්ලංක කියලා කකොල්වලට නපුරු සතුන්ගේ රූප යොදාගෙන තියෙන ආසන ගෝනක කියලා අඟල් හතයකට වඩා දික් ලෝමතියන පලස් ඒවාගේම චිත්තක කියලා රත්තරංවලින් විසතුරු කරකු එල්ුලෝම් ඇතිරිලි. පටිකා කියලා ලොමින්කරපු සුදු ඇතිේලු ඔයාදී පිංවත්නි උත්සවස්සන මහා අසනවලට අදාළකාන සඳහන් වෙනවා. ඔය පිංවතුන් ඇනිර තුරුවම ඔබි දිලුව හපතු උදෙසා සෑම සිල්පදයක්ම රැකින්නට වගබලා ගන්න. සත්පුරුස පිංවුවත්නි ඒ ආදී විදිහට ඔය ඇත්තු අද තවසේදීත්. පස්න හලතිබ්බා ඒ පස්්නවලටයි ඔයා ඇත්තන්ට පිළිතු ලබා දුන්නේ අහල තිබබ සියදම් පස්නවලට පිළතුව ලබා තුන්නා. කවුණාවන්තේ ගුණබර සත්පුලුස පිංුවත්නේ අදත් මේ සඳහා දැඩිකැපවීමෙන් අප සිස් සපරයගේ පඥාසාර පොඩි හාම් දන්නහස කටයුතු කළ. අපේ පොඩි හාමුදුදන් වහන්ස ඇත්ලුකොට ගත් ඇපේ ජයිලාල් මතදුම් ඇතිනේ දූ දරුවන් ඇත්තුකොට ගත් සියලුම සමසදායක්කා අරකා දීපින් ඔතුන් සිර සිසුස්වාමින් වහන්සේලා සාකා මධ්‍යස්ථන වල සරම කුණ්‍යවන්ත්‍ර හැම දෙෙනට ඔබ සැමට නිදුක් නිරෝගී තීර්රිකාවස ලබේවා. මියගසිු නෑ දෑයන්ටමපින් අනුමෝදන් වීවා, දිවියන්ටමපින් අනමෝදන් වීවා. නිවන් දකින්නට මේ පුුණෙ ධරමයෝ හේතු සම්පත්ම වේවා ලබන සතිය සුපුරෘතුවේලාවට හැමෝම සම්බන්ධ වෙන්න පින්වර්ත්නේ මේ ඔබේ ජීවිතය ලැබුණු මහනය පින්බර අවස්ථාවක්. ධර්මසාකච්ඡා ඔබේ ජීවිතයේ කාන්තේම ආලෝකමත් කරනවා ඇති. පින්වර්ත්නයේ මෙවැනි අවස්ථාති සේමදුල්ලබයි. අකන්ඩව මේ වගේ වැඩ සතහන් කොහහිවත් පැවැත්වෙන්නේ නැහැ ඔබ වෙනුවෙන්මයි අප අකන්ඩව මේ වැඩ සටහන පවත්තාගෙන යන්නේ ඔබේ හපත උදෙසා අනාගතයේ මේ ඔබ හපපස්න වලට සහ දුන්නු මේ පිඩිතුරු වලට අනාගතයේ දිලකු මේ වටනාකමක් නිර්මාණය වී ව පින්වනි බොහෝ දෙනාගේ දහ මැසිවල කරවන කාන නිසා පින්වන්ත ඔබ සැමට නිදුක් නිරෝගී තීර්කාවස ලැබේවා ආකා සටතාාච බුම්මට්ා දීවානාකම හිද්දිකා. Punyantanganmu di tua Citra Ndrakan tu tuan